Aibuan siluma dola kutala te hari kute padi wenna. Palanna ogolonta deng awasan pasale wibage sonda ken de wono wara parikchini sonda. Awasan weda porisi sonda ma yadu dawasi perani kute e sonda ha obata ada mampala porotu wenne. Ate weni parada mat ida manse daha tung weni parada me itru koda sat tapi sakat cakaran. අටවෙනි පාඩමත් 13 වෙනි පාඩමේ ඉතුරු කොටස සාකච්ඡා කරන්න එතනින් පාඩම් 13ක් අවසන් වෙනවා පුතේ පාඩම් 13ක් තමයි ඕගොල්ලන්ට භාගයට එනවා කියලා තියෙන්නේ 14ක් එනවා කිව්වද එතකොට 14 වෙනි පාඩම එතකොට දැන් ලබන සතියේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඊළඟ සතිය වෙනකොට තමයි ඕගොල්ලන්ට විභාගයේ තියෙන්නේ ඉස්කෝලේ ඔය ලබන සතියේ පුළුවන් නේ 14ට කොහෙද තියෙන්නේ එතකොට අපිට 12 වෙනිදා අපි කතා කරාට පස්සේ කරන්න පුළුවන් සමහර පාසල් වල නම් පාඩම් 13යි එනවා කියලා තියෙන නමුත් නිර්දේශය අනුව 14ක් තියෙනවා ඒක නිසා අපි 14 කතා කරමු. ඒක බලන්න පුතේ ඒ අනුව ඒ වැඩ කොටස් ටික සම්පූර්ණ කරගමු. ගිය සතියේ කතා කරපු ඒවත් එක්ක ඉස්සරහට යන්න ටියුට් එක ගන්න පුතේ. ජෛව ලෝකයේ ටියුට් එක ගන්න. එතකොට ජෛව ලෝකයේ ටියුට් එකත් එක්ක දැන් අපි ඉදිරියට කතා කරගෙන යමු. දැන් බලන්න කෝ කරලා ගන්න ජෛව ලෝකය ටියුට් එක පළවෙනි පිටුවට ආවා එතකොට මේකේ සඳහන් කරලා තියෙනවා පළවෙනි පිටුව බලන්න මට පොඩ්ඩක් කියන්න පුතා ස්ක්‍රීන් එක පේනවද ඔයගොල්ලන්ට මේ දාලා තියෙන ස්ක්‍රීන් එක ටියුට් එක තියන අයට ටියුට් එකෙන් බලුවා කි ස්ක්‍රීන් එක පේනවද අනිත් දරුවන්ට පොඩ්ඩක් චැට් එකට දාන්න ස්ක්‍රීන් එක පේනවද කියලා ඉක්මනට දාන්න චැට් එකට ඊළඟට ස්වභාව වර්ගීකරණය කොටස් දෙකයි ජීවීන් වර්ගීකරණය ක්‍රම යටතේ ස්වභාවික වර්ගීකරණයයි ඊළඟට පුතා කෘත්‍රිම වර්ගීකරණය ස්වභාවික වර්ගීකරණයයි ඊට පස්සේ කෘත්‍රිම වර්ගීකරණයයි ලෙස වර්ගීකරණය කොටස් දෙකයි ජීවීන් වර්ගීකරණය කොටස් දෙකයි ස්වභාවික වර්ගීකරණය ඊට පස්සේ පුතා කෘත්‍රිම වර්ගීකරණය ඊට පස්සේ මේ ස්වභාවික වර්ගීකරණය පුතා ගත්තාම වර්ගීකරණ දෝරාවලියකට අනුරූපව සිද්ධ වෙනවා ඒ අනුව පුතා ස්වභාවික වර්ගීකරණය වර්ගීකරණ මට්ටම් හේවත් තක්ෂෝණ වලට බෙදා දක්වනවා වර්ගීකරණ මට්ටම් හේවත් මොනවටද තක්ෂෝණ වලට බෙදා දක්වනවා එතකොට බලන්න පුතේ මොනවද මේ වර්ගීකරණ මට්ටම් එහෙම නැත්නම් පුතේ මේ තක්ෂෝණ මොනවද කියලා බලන්න අධිරාජධානිය ඊට පස්සේ පුතා ඊට පස්සේ රාජධානිය වංශය වර්ගය ඊට පස්සේ ගෝත්‍රය ඊට පස්සේ පුතා අවසානය කුලය ගණය විශේෂයේ විදියට ඒ තක්ෂෝණ මට්ටම් අපි දක්වනවා ඒ තක්ෂෝණ මට්ටම් ওই විදියට දක්වනවා බලන්න ඒ සියල්ල එතකොට ඔබ පාඩම්ද කියලා දැන් ගිය සතියේ මම කිව්වා ඒ කොටස් ටික බලා ගන්න කියලා ගෙදදී එතකොට අපි පන්තිය කතා කරා ඒ අනුව බලන්න ඔබට හිතට ගත්තද සිල් දෙනා මේ ආකාරයට ඊළඟට පුතා තව මොනවද එතන ඔබට හිතර ගන්න තියෙන්නේ ඊළඟට පුතා අධිරාජධානි තුනේ වර්ගීකරණය හඳුන්වා දුන්නේ කවුද කාල් ගුස් විසින්
අධිරාජධානි තුනේ වර්ගීකරණය හඳුන්වා දුන්නේ කවුද? කාල් වොස් විති. ඔවුන් පුතා ඒක අවසන් කරා ඒ යන්න. ඒක අවසන් කරා ඒ විදිහට. පළවෙනි පිටුව අවසන්. ඊට පස්සෙ පුතා ඊළඟට බලන්න ඊළඟට දෙවැනි පිටුව පුතා අපි කතා කරා අධිරාජධානි තුනක් ගැන ඊළඟට පුතා රාජධානි හතරක් ගැන අධිරාජධානි තුනයි ඊට පස්සේ පුතා රාජධානි හතරයි අධිරාජධානි තුනයි රාජධානි හතරයි එහෙනම් අධිරාජධානි තුන මොකක්ද ආකියා බැක්ටීරියා යුකැරියා අධිරාජධානි තුන ආකියා බැක්ටීරියා යුකැරියා ඊට පස්සේ පුතා රාජධානි හතර මොනවද රාජධානි හතර ප්‍රොටිස්ටා ෆන්ගයි ප්ලාන්ටේ ඇනිමාලියා ලෙස ප්‍රොටිස්ටා ෆන්ගයි ප්ලාන්ටේ ඇනිමාලියා ලෙස විදහා දක්වනවා ඒතොර මම මේ ටියුට් එකේ ඒ කියන්නේ ඔගලොන්ට අද පන්තියට කලින් මේ ටියුට් එකේ තියෙන ඒවා ටික ඔබට යොමු කරා බලන්න ඔබ බැලුවද කියලා ඊට පස්සේ ඔගොල්ලෝ පුතා ඒ ටික වෙනම සේව් කරගන්න එතකොට කරගෙන ඒ කොටස් ටික බලා ගන්න. එතකොට බලන්න ඕන් දෙවනි පිටුව ඒ අනුව තේරුම් ගන්න රාජධානි තුනයි ඊට පස්සේ අධිරාජධානි තුනයි ඊට පස්සේ රාජධානි හතරයි. එතකොට ඒ ප්‍රමාණත් හරියට මතක තියාගන්න ඔය ආකාරය. ඊට පස්සේ එතනින් ඉස්සරහට ගියා ඔය ආකියා අධිරාජධානිය බැක්ටීරියා අධිරාජධානිය ඊට පස්සේ යුකැරියා අධිරාජධානිය ගැන විශේෂණය කරගත්තා. විශේෂණය කරගත්තා කියන්නේ ඒ අධිරාජධානි ගැන තේරුම් ගැනීම සිද්ධ කරා ඊළඟට. ඒ අධිරාජධානි ගැන තේරුම් ගන්නකොට මම ලේසි ක්‍රමයක් කියා දුන්නා. ප්‍රතිජීවක වලට සංවේදීද නැද්ද? ඊළඟට ප්‍රඥාස්තිකද ශූන්‍යස්තිකද බව පමණක් මතක තියා ගැනීමත් සෑහෙනවා. එතකොට ප්‍රඥාස්තිකද ශූන්‍යස්තිකද කිව්වහම ආකියා වලට ගත්තහම බලන්න පුතේ ආකියා දැන් ඔබ කෙටි සන්නානක් විදියට ගියොත් ඔයාලට ලේසි නිසා මම ඒවා එදා පැහැදිලි කරා. එතකොට ආකියා අධිරාජධානිය ගත්තාම එතෙන්දි පුතා විශේෂණය මේ ආකාරයට සිද්ධ කරා. ආකියා අධිරාජධානියේ ප්‍රඥාස්තික ජීවීන් ඉන්නේ. බලන්න ඔබට මතකද කියලා. ආකියා අධිරාජධානියේ ප්‍රඥාස්තික අය ඉන්නේ. ඊට පස්සේ ඊළඟට ප්‍රතිජීවක වලට සංවේදීද නෑ ආකියා ප්‍රඥාස්තිකයි ඊට පස්සේ ප්‍රතිජීවක වලට සංවේදී නෑ ප්‍රතිජීවක කියලා දාලා ඕ සංවේදී නෑ ඔය කෙටි සටහන පුතේ ඊට පස්සේ මෙතනෝජින් සෙලෝෆිල්ස් ගැන කතා කරා ඊළඟට පුතාලා බැක්ටීරියා අධිරාජධානිය ගත්තාම බැක්ටීරියා අධිරාජධානියේ විශේෂත්වයක් එතකොට සංවිධානය වූ නෙෂ්ටියක් නොමැති ශෛලවලින් සෑදී ඇත. ඒ කියන්නේ එයා ප්‍රඥාස්තිකද ශූන්‍යස්තිකද? එයා ප්‍රඥාස්තිකද ශූන්‍යස්තිකද? කොපුතා උත්තර දෙන්න ප්‍රඥාස්තිකයි. එතකොට බැක්ටීරියා ප්‍රඥාස්තිකයි. ඊට පස්සේ පුතා ප්‍රතිජීවක වලට සංවේදී. ප්‍රතිජීවක වලට සංවේදී. යුකැරියා ගත්තහම යුකැරියා සුනස්තිකයි මිනිසා ගත්තහම අයිති වෙන්නේ මේ යුකරියා අධිරාජධානියට මිනිසා ප්‍රතිජීවක වලට සංවේදී නෑ මිනිසාගේ ඇඟේ ඉන්න බැක්ටීරියා තමයි ප්‍රතිජීවක වලට සංවේදී එහෙනම් මෙතන පුතා ප්‍රතිජීවක වලට සංවේදී නැත ඉතින් මේකේදී සටහන පුතා මම හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි බෝඩ් එක බලන්න මේකෙදි සටහන ආකියා බැක්ටීරියා යුකැරියා ප්‍රඥාස්තික ශූන්‍යස්තික
Eke ribosoma, kashika, plasmidia, DNA, irwase, saila fatala, tilai, oedika namkara. Irasa buta, bakteria, minisata, hitakarawan, namasta, minisata, atarama, bakteria, olimpiana, nispeo, jana tatwa, lederoga, tikan nekai, irwasa buta, ahara, namakara nekai, irwasa bakteria, wala, peo, jana buta, api kiri, cheese, yogurt, hadana, nispada, neata. It was a polleli walin polleli it was a hana patra walin kedi laba ganna dumkala nipadam karana it was a vayugole nitrogen thirakirima sadaha pasu nitrate pramanaya wedi karanna ivahal wenna bawa mataka thiya ganna it was onna pitu dekai man me deka tattak gala yanawa etakota oba hariyata avabodha karaganna pitu dekai ekaṭa man eda wedi katha kara dan ada katha karanawada e vegeta wada wedi vegen yanna Irwasa buta tungguana pitu wada gaman karana ma tungguana pitu wada දැන් බලන්න පුතා තුන්වන පිටුව අවබෝධ කරගමු දැන් ආකියා අධිරාජධානී කිව්වා බැක්ටීරියා අධිරාජධානී කිව්වා තුන්වන පිටුවේ තියෙන පුතා යූකැරියා අධිරාජධානී යූකැරියා අධිරාජධානිය සංවිධානය වූ නෙස්ටියක් ඇත ඊට පස්සේ සුනස්ටික සෛල වලින් යුක්තයි පෘථිවිය මත ප්‍රමුඛ ජීවීන් ප්‍රතිජීවක වල සංවේදී නැහැ ඊට පස්සේ පුතා යුකැරියා අධිරාජධානිය බෙදෙනවා පුතා රාජධානි හතරකට එතකොට ප්‍රතිස්ථා පන්ගයි ප්ලාන්ටේ ඇනිමාලියා ඒතර ප්‍රතිස්ථා මතක තියා ගන්න ඔහොමම ප්‍රොටෝසෝවා ප්‍රතිස්ථාවන් ඇල්ගි ප්‍රොටෝසෝවා ෆන්ගයි දෙලීර ෆන්ගයි දෙලීර ප්ලාන්ටේ ගස් ඇනිමාලියා සත්තු ගස් ඊළඟට ඇනිමාලියා සත්තු ඔය විදියට අතක තියා ගන්න සියලු දෙනා ඊළඟට ඔබෙන් අහනවා ප්‍රතිස්ථා ගැන ෆන්ගයි ගැන ප්ලාන්ටේ ඇනිමාලියා ගැන ඒ සඳහා පුතා ඔබට කතා කරනවා ප්‍රතිස්ථා රාජධානිය සංවිධානය වූ නෙස්ටියක් ඇති සෛල වලින් සෑදී ඇත එහෙනම් සංවිධානය වූ නෙස්ටියක් සෑදී සෛල වලින් සෑදී ඇත කියන එකට කෙටි වචනකින් කියනවා නම් මොකද කියන්නේ සුනෙස්ටිකයි ඔය යුකැරියා අධිරාජධානී කියන රාජධානි ඔක්කොම ඇත්තටම සුනෙස්ටිකයි ඉතින් ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ තියෙන බෝඩ් එකේ ප්‍රාග්නොස්ටික යූකැරියා වලට සුනස්ටිකයි. ඒතොර යූකැරියා සුනස්ටික වෙනකොට යූකැරියා වල කියන රාජධානි හතරම සුනස්ටිකයි පුතා. එතකොට සංවිධානය වූ නෙස්ටියක් ඇති සෛල වලින් සෑදී ඇත. ඊළඟට පුතා ඒක සෛලික හෝ විශේෂණය වූ පටක මොකද කියන්න පුතා විශේෂණ වූ පටක නොමැති බහු සෛලික ජීවීන් සිටිති. ප්‍රශ්න වලට එන ඒවා ටික විතරක් හයිලයිට් කරගන්න. ඊට පස්සේ ජලය සහිත ඕනෑම පරිසරයක ජීවත් වෙනවා මට පොඩ්ඩක් මේ චැට් එකට දාන්න ස්ක්‍රීන් එක පේනවද කියලා පුතා චැට් එකට දාන්න ස්ක්‍රීන් එක පේනවද කියලා හරි බාන සෙඩ්මි රශ්මික වන්‍ය නදුනි ශශිකලා ලවන්‍ය දිසානායක ආශේනිකා බාන සිරුදනා පරිදි හොඳින් කරගෙන යන් රයිට් ප්‍රතිස්ථා රාජධානි
ප්‍රතිෂ්ඨා රාජධානිය ගත්තාම අර කියපු කතාව නැවතත් තියෙනවා. එතකොට ප්‍රතිෂ්ඨා රාජධානිය සංවිධානය නැස්තියක් තියෙන සෛලණින් සැදලා තියෙනවා. ඊට පස්සේ ඒක සෛලිකව විශේෂණය පටකොණ මැදි බහුසෛලිකයි ජලය සහිත ඕනෑම් පරිසරයක ජීවත් වෙනවා. බොහොමයක් ප්‍රභාසංශේෂක වන අතර අත විශේෂ විෂම පෝෂී වේ. එනම් ප්‍රභාසංශේෂක කියන්නේ පුතේ අපි දන්නවා ආහාර නිපදවන හැකියාව. එතකොට ඇල්ගි ඉන්නවා ෆොටෝසෝවාවන් වලට උදාහරණ ඇමීබා, පැරමීසියම්, එව්ග්ලිනා. ඔතන ටියුට් එකේ හදාගන්න පුතා ඇමීබා, පැරමීසියම්, එව්ග්ලිනා විතරයි ෆොටෝසෝවා. එතකොට ක්‍රැමිනොමනාස් කියන්නේ පුතා ඇල්ගි. ඒක හදාගන්න ඕකේ නැහැ හරියට ඒක ගැළපිලා ඇමීබා, පැරමීසියම්, එව්ග්ලිනා වරහන දාගන්න ක්‍රැමිනොමනාස් යටින් ලියාගන්න ඇල්ගි කියන. ඊළඟට අම්පුතා පාලට දැන් මම මේවා එදා කතා කරා ඒ නිසා ස්පීඩ් යනවා. මෙතන ප්‍රොටෝසෝවා වල ප්‍රයෝජන එතකොට ජලජ පරිසර වල ආහාර දාම වල නිෂ්පාදකෙන් ලෙස ක්‍රියා කරනවා. දිලීර ඇල්ගි එක්සත් එක්පි සාධන සහජීවී සංගමයක් ලෙස වන ලයිකන සාධන. ඊට පස්සේ බැක්ටීරියා රෝපණයට ගන්න මාධ්‍යයක් තියෙනවා ඒකාර් නිෂ්පාදනයට භාවිතා කරනවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් හදන්න ගන්න අම්ලයක් තියෙනවා ඇල්ජිනික් අම්ලය ලබා ගන්න භාවිතා කරනවා. එතකොට මතක තියාගන්න ඒ තත්ත්ව. එතකොට ඔය කිව්වේ හිතකර තත්ත්ව දැන් හානිකර තත්ත්ව. ඒ කියන්නේ ප්‍රොටෝසෝවාවන්ගේ තියෙන හානිකර තත්ත්ව මිනිසාට දරුණු රෝග ඇති කරනවා. එතකොට රෝග ප්‍රොටෝසෝවාවන් වගේ ඇති කරන රෝග මැලේරියාව, නිද්‍රාවුන, ඊට පස්සේ ඇමීබා පිසාරය කියලා මතක තියාගන්න. ඊට පස්සේ පුතා එතනින් ඉස්සරහට යනවා ෆන්ගයි රාජධානියට. ෆන්ගයි රාජධානියට ගියාම අන්න පුතේ නැවතත් සුනස්ටික සෛල. ඊට පස්සේ ෆන්ගයි රාජධානිය පුතා විශේෂත්වයක් කයිටින් සෛල බිත්තියක් තියෙනවා මේ අයිතියට. ඒක සෛලික හෝ බහු සෛලික දිරීල වලින් සමන්විතයි. කාබනික ද්‍රව්‍ය වියෝජනය සිදු කරනවා. ඉතා කුඩා ව්‍යූහයක් වෙනත් ජීවි සමග සහජීවී සංගම් සාධනවා. ඉතින් ඕක එන්නේ ෆන්ගයි අය සුනස්ටිකද ෆාග්නස්ටිකද ඒ වගේ ප්‍රශ්නයක්. ඊට පස්සේ කයිටින් සෛලබිත්තියක් තියෙන කුමන සතුන් කයිටින් සෛලබිත්තියක් ඇති අය කුමන රාජධානියටද අයිති වෙන්නේ. එතකොට ෆන්ගයි රාජධානියට. එතකොට කාබනික ද්‍රව්‍ය වියෝජනයට ඉවහල් වෙන්නේ කුමන රාජධානිය අයද කියලා අහන්න පුළුවන්. ඒත් දිලීරයි බැක්ටීරියයි. එතකොට ඔතන දිලීර විදියට අයිති වෙනවා ෆන්ගයි අය කාබනික ද්‍රව්‍ය වියෝජනය සඳහා. ඔය විදියට පුතා ඔන්න තුන් වෙන පිටුවත් අවසන්. දැන් එන්න පුතා හතර වෙන පිටුව. දැන් එන්න හතර වෙන පිටුව. පිටු තුනක් ඔය විදියට අවසන් කර. ෆන්ගයි රාජධානිය ගැන අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. මේ ටික හොඳට පාඩම් කරගන්න පුතේ. මේ අවස්ථාව අවස්ථාවක් කරගන්න ඒ සඳහා. එන්න රණු. හරි. දැන් බලන්න පුතේ තවදුරට. ඊළඟට පුතා හතරවෙනි පිටුවට ආවා. හතරවෙනි පිටුවේ ඉහළම තියෙනවා පුතා මේ ෆන්ගයි රාජධානියේ ඉන්න සතුන්ගේ ගත්තහම අපිට ගන්න පුළුවන් මේ ෆන්ගයි රාජධානියේ ප්‍රයෝජන. එතකොට මොනවද පුතා මේ? එතකොට ෆන්ගයි රාජධානියේ ප්‍රයෝජන කියන්නේ ඊස්ට් වල ප්‍රයෝජන, දිලීර වල ප්‍රයෝජන පුතේ. සරලව කියනවා නම් එච්චරයි. එතකොට ප්‍රෝටීන් පරිපූරක ආහාරයක් ලෙස ගැනීම, ඊට පස්සේ පාන් මද්‍යසාර සෑදීම, ඒක ඒ සඳහා ඊස්ට්, ඊට පස්සේ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය පෙනිසිලියම් මගින් පෙනිසිලින් නිපද වීම. ඊට පස්සේ පුතා හානිකර තත්ත්ව. හානිකර තත්ත්ව තමයි සාකා සතුන්ට රෝග ඇති කරනවා. සාකවලට නම් අර්ථාපල් පශ්චිම අංගමාරය, සතුන්ට නම් අලුවා. ඊට පස්සේ පුතා ෆන්ගයි රාජධානියට එනවා ඊළඟ කොටසට. ෆන්ගයි රාජධානිය. එතකොට ෆන්ගයි රාජධානිය දීවින්ගේ ලක්ෂණ ඔයා හිතන්න අර දිලීරයක් ගැන මතක තියාගන්න. එච්චර ඊස් ගැන හිතන්නකො.
එතකොට මේ ෆන්ගයි කියන්නේ දිලීර අන්වීක්ෂීයයි. ඊට පස්සේ බහුසෛලික දිලීර ජාලයක් ලෙස පවතිනවා. පටක විභේදනය වෙලා නැහැ. ඊට පස්සේ අර කියපු එක නැවතත් සුනස්තිකයි. තනි වෘත හෝ දිලීර ජාල ලෙස පවතිනවා. ඊට පස්සේ විෂම පෝෂීන් එක නම මුතෝප ජීවි. ඊට පස්සේ පුතා අලිංගික එතන හදා ගන්න අලිංගික බීජාණු මගින් ප්‍රජනනය. ඒ කියන්නේ ප්‍රජනනයේ ආකාර දෙකයි ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය. මෙතනට කතා කරන්නේ අලිංගික ප්‍රජනනය. ඊට පස්සේ කාබනික ද්‍රව්‍ය මත හෝ ජීවි දේහ තුළ ජීවත් වෙනවා. ජලජ පරිසරවල අඩුයි. එනම් ෆන්ගයි රාජධානියට උදාහරණය දිලීර. ඊට පස්සේ එනවා පුතා බැක්ටීරියා අධිරාජධානියට. බැක්ටීරියා අධිරාජධානියේ ජීවීන්ගේ ලක්ෂණ ඊළඟට බලන්න. බැක්ටීරියා අධිරාජධානියේ ජීවීන්ගේ ලක්ෂණ එයාටත් නැවතත් ඉතින් කියන්න පුළුවන් අන්වීක්ෂීයයි. ඊට පස්සේ දැන් ආකියා බැක්ටීරියා යුකැරියා ඔබට මතක ඇති. එහෙනම් බැක්ටීරියා අධිරාජධානිය ප්‍රාග්නොස්ටිකයි. දැන් මේ හරිනම් පිළිවෙල යන්න ඕන ප්‍රොටිස්ටා ෆන්ගයි ප්ලාන්ටේ ඇනිමාලියානි. නමුත් චච්චුපතේ තියෙන විදිහට මම ගැලපුවා. ඔතන්දී ආයි මේ බැක්ටීරියා අධිරාජධානිය ගැන විශේෂ කාරණා ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ ආයි ප්‍රොටිස්ටා ෆන්ගයි ගැන පස්සේ කතා කරමු. එතකොට පුතා ෆන්ගයි පස්සේ බැක්ටීරියා අධිරාජධානිය ඉස්සලා කතා කරේ රාජධානිය. මේ කතා කරන්නේ අධිරාජධානිය. එතකොට පුතා අන්වීක්ෂීයයි ප්‍රාග්නොස්ටිකයි ඒක සෛලිකයි. ඊට පස්සේ ගෝලාකාර දණ්ඩාකාර සල්පිරාකාර කොමාකාර හැඩකි. ඊට පස්සේ පුතා සයනෝ බැක්ටීරියා ගත්තාම අපි නීල හරිත ඇල්ගී කියලා කියනවා. එයා තනි සෛලික හෝ සූත්‍රිකාකාර ලෙස තියෙනවා. බොහොම එයක් විෂම පෝෂී පුතා. මේ බැක්ටීරියා ගත්තාම විෂම පෝෂී. නීල හරිත ඇල්ගී පුතා සයනෝ බැක්ටීරියා යාගේ තව නමක්. එයා ස්වාම්පෝෂී. තොර ස්වාම්පෝෂී හරිත ශාක වර්ගය කියලා අහනවා පුතේ. ස්වාම්පෝෂී සුදජීවි වර්ගය. තොර ස්වාම්පෝෂී ඔබ හයිලයිට් කරගන්න ඕක එනවාමයි. ස්වාම්පෝෂී සුදජීවි වර්ගය නීල හරිත ඇල්ගී සයනෝ බැක්ටීරියා. අලිංගික ප්‍රජනනය මගින් ඊළඟට ප්‍රජනනය සිදු කරනවා. බැක්ටීරියා විකණ්ඩනය සිදු කරනවා. සයනෝබැක්ටර් ගත්තහම කඩකඩ වීමයි අංකුරණය මගින් අලිංගික ප්‍රජනනය සිදු කරනවා. සෑම පරිසරයකම මේ බැක්ටීරියා ව්‍යාප්ත වෙනවා. බැක්ටීරියා වලට උදාහරණ එතනදී දක්වලා තියෙන බැක්ටීරියා අධිරාජධානිය බැක්ටීරියායි සයනෝබැක්ටීරියායි පමණයි. එනවා පුතේ ඔන්න පිටු හතරක් ඉවරයි. ඊළඟට මම පුතාලා පස්වෙනි පිටුවට යනවා. පස්වෙනි පිටුවට යනවා. එහෙනම් බලන්න පුතේ පස්වෙනි පිටුව ඉතා වැදගත්. මොකද කෙටි සටහන් කියන එක ඉතාම ඔබට ප්‍රයෝජනවත් වෙනවා මේ දවස්වල පාඩම් කරනකොට. දැන් ඔන්න නැවතත් අර අච්චුපතේ දීලා තියෙනවා පුතා ප්‍රතිෂ්ඨා රාජධානියේ විශේෂ ලක්ෂණ කියලා කොටසක්. එතකොට මම ඒක නැවතත් ඔබට එතන තියෙන විශේෂ කාරණා ටික දක්වලා තියෙනවා. එතකොට ප්‍රතිෂ්ඨා රාජධානිය ජීවීන්ගේ ලක්ෂණ අර දීලා තිබේවට අමතරව තව කීපයක් ඇඩ් කරලා තියෙනවා. බොහොමයක් අන්වීක්ෂීයයි. ඊට පස්සේ රතු ඇල්ගී විශේෂ විශාල දේහ ධර්ම. ඊට පස්සේ බොහොමයක් ඒක සෛලිකයි. ඇතමුන් බහි සෛලිකයි. පටක විභේදනය වී නැත. ඊළඟට ඔන්න ඔබ කවුරුත් දන්න සුනස්ටිකයි. ඒක එක විශේෂ ලක්ෂණයක්. පත්‍රාකාර අසමාකාර අස්වලාඩම් හැඩ ජීවීන් සිටිනවා. ඊට පස්සේ පුතා ඇල්ගී ස්වාම්පෝෂී. එතකොට ඒක සෛලික සතුන්. ඇල්ගී ගත්තාම ස්වාම්පෝෂී. ඔබ දන්නවනේ ඇල්ගී කොළ පාට නම් ස්වාම්පෝෂී. ඒක සෛලික සතුන් ගත්තාම විෂම පෝෂී. ද්විකණ්ඩනය කඩකඩවීම බීජාණු මගින් අලිංගික ප්‍රජනනය සිදු කරනවා. පරදිය මිරිදිය තෙතමනය සහිත පසහා ජීවි දේහ තුළ සිටිනවා. මේ සඳහා උදාහරණ කවුද පුතා? ඇල්ගී ප්‍රොටෝසෝවා. ප්‍රොටෝසෝවා වන්ට ඇමීබා පැරමීසියම්. ඊළඟට තමයි පුතා ඔන්න ප්ලාන්ටේ රාජධානියට එන්නේ. මොකද්ද පුතා? ප්ලාන්ටේ රාජධානිය. එතකොට රාජධානියට කිණ්ඩම් කියනවා. ප්ලාන්ටේ කියන එක කිණ්ඩම් ප්ලාන්ටේ කියලා ඉංග්‍රීසියෙන් කියනවා පුතා. ඊට පස්සේ මේක දැන් අපි මෙතන ඉඳන් අද දවසේ කතා කරන්නේ. ඒක නිසා මේ ටික හරියට ඔළුවට ගමු. පුළුවන් තරම් ලියනේවට වඩා ඔළුවට ගන්න ටික වැඩියෙන් ගමු. ප්ලාන්ටේ රාජධානිය ඔක්කොම සමන්විත වෙලා තියෙන ශාකවලින්. ප්ලාන් කිව්වහම ගස්නේ.
මේකේ ශාක තියෙනවා. දැන් අපි නොහිතුවට පුතා මේ ලෝකේ ශාක විශේෂ කොච්චරක් ජීවත් වෙනවද? ඔතන කියනවා පුතා ඒක ආ. කොච්චරක් ශාක විශේෂ ජීවත් වෙනවද පුතා? 280,000ක් පමණ ජීවත් වෙනවා ශාක. 280,000. එතකොට ඔය ප්ලාන්ටේනේ. ඊළඟට පුතේ බලන්න ඕගොල්ලන්ට ඇනිමාලියායකේ දක්වලා ඇති. ඇනිමාලියායකේ දක්වලා ඇති සත්තු කොච්චර ඉන්නවද දැන්? 280,000ක් 280,000ක් ශාක 126,000ක් ඉන්නවා පුතා සතුන් 126,000 ශාක වැඩි 280,000යි ඒකෙන් භාගයටත් වඩා අඩුයි ශාක එතකොට 280,000ක් ශාක විශේෂ ඉන්නවා එතකොට මෙයාලා පුතා බහුසෛලිකයි මෙයාලගේ සෙලියුලෝස් සෛල බිත්ති තියෙනවා මෙයාලා කොළ පාටයි ඒ කොළ පාට පුතා හරිත ප්‍රද තියෙන නිසා සූර්ය ශක්තිය අවශෝෂණය කරගෙන මේගොල්ලෝ පුතා ප්‍රභා සංශේෂණය කරනවා එහෙනම් මෙයාලා ලිංගික පජනනය අලිංගික පජනනය දෙකම සිදු කරනවා කොහොමද ලිංගික පජනනය සිදු කරන්නේ තනි කෙනෙක් සිදු කරන පජනනය පුතා අලිංගික පජනනය දෙන්නෙක් කරන පජනනය පුතා ලිංගික පජනනය අපි හිතනවානේ මිනිස්සු තම විතරයි මේ ලිංගික පජනනය සිදු කරන්නේ කියලා නෑ පුතේ ශාකත් ලිංගික පජනනය සිදු කරනවා කොහොමද කුමාංගයයි ජායාංගයයි කුමාංගයේ තියෙන අපි පරාග ඊටස ජායාංගයේ තියෙන ඩිම්බ කෝෂවල තියෙන ඩිම්බත් එක්ක එකතු වෙලා සංසේචනය වීම අපි කියනවා ලිංගික ප්‍රජනනයක් විතර ඊටස ගහක අත්තක් කපලා හිටවනවා කියනකොට ඒක අලිංගික ප්‍රජනනය පුතා එතකොට සරලව තේරුම් ගන්න එහෙනම් පුතේ ප්ලාන්ටේ රාජධානිය ශාක ඔන්න බෙදෙනවා කොටස් කීයකට බෙදෙනවද ප්ලාන්ටේ රාජධානිය ඉස්සල්ලාම බෙදෙන්නේ කොටස් දෙකයි මොකද්ද පුතේ ප්ලාන්ටේ රාජධානිය බෙදෙන කොටස් දෙක එදා මෙදා හැමදාම පුතා ওই විදියටයි අපි ඔබට මතක ඇති 6 ශ්‍රේණියේදී 7 ශ්‍රේණියේදී මේ ශාක විදහා දක්වනවා ශාක කොටස් දෙකකට බෙදුවා ඒකමයි අද ශාක කොටස් දෙකයි පුතා සපුෂ්ප ශාක ඊවසේ අපුෂ්ප ශාක එහෙනම් සපුෂ්ප ශාක කියන්නේ පුතා මල් හට ගන්න ශාක සපුෂ්ප ශාක වර්ග දෙකයි පුතා ඒක බීජපත්‍රි ඊටපස්සේ ද්විබීජපත්‍රි අපුෂ්ප ශාක වර්ග දෙකයි පුතා බීජ හට ගන්න බීජ හට නොගන්න සපුෂ්ප ශාක ගත්තාම පුතේ පොල් ගත්තාම ඒක බීජපත්‍රි කොස් ගත්තාම අඹ ගත්තාම ද්විබීජපත්‍රි ඊටපස්සේ පුතා මේක වැඩගත් බීජ හට ගන්න අපුෂ්ප ශාකයක් සදාන් කරා බීජ හට ගන්න අපුෂ්ප ශාකයක් සදාන් කරන්න මඩු ගන්න පුළුවන් ෆයිනස් ගන්න පුළුවන් බීජ හට ගන්න අපුෂ්ප ශාකය බීජ හට නොගන්න අපුෂ්ප ශාක මා කැන්ටියා පෝගනාටුම් සෙලජිනෙල්ලා නෙප්‍රලෙපිස් ඔවා ගන්න පුළුවන් පුතා ඔතන මා කැන්ටියා පෝගනාටුම් දාලා තියෙනවා ඒවා මා කැන්ටියා පෝගනාටුම් සෙලජිනෙල්ලා ඔවා පුතා මතක තියාගන්න බීජ හට නොගන්න අපුෂ්ප ශාක යම් ඉස්සරහට අපුෂ්ප ශාක පුතා නැවතත් කොටස් දෙක ඔන්න පුතා දැන් ඔය සපුෂ්ප අපුෂ්ප හරියට විග්‍රහ යන්න සපුෂ්ප ශාක බෙදනවා අපුෂ්ප ශාක බෙදනවා අපුෂ්ප ශාක බෙදෙන කොටස් දෙක බීජ මොකද කියන්නේ පුතා හට ගන්න ඊටවස පුතා බීජ හට නොගන්න එතකොට බීජ හට නොගන්න එක ඉස්සල්ලා උදාහරණ ටික මා කැන්ටියා පණ කරමු පෝගනාටුම් පාඩම් කරමු සෙලජිනෙල්ලා නෙප්‍රලෙපිස් සල්විනියා ඇකරොස්ටිකම් ඩ්‍රයිනේරියා එනම් මතක තියාගන්න ඔය ආකාරයෙන් ඊළඟ පිටුවට එනවා පුතා එතකොට එන්න ඊළඟ පිටුවට සියලු දෙනා දැන් දැන් පිටු 5යි 6 වෙනි පිටුවට එන්න 6 වෙනි පිටුවට එන්න දැන් බලන්න දරුව 6 වෙනි පිටුව. ඔය කියපු කාරණා ඔළුවට ගන්න තව අවශ්‍ය නම් තව පාරක් වීඩියෝ එක බලන්න. ඊළඟට පුතා ඊළඟ කතාව බලන්න දැන්. හරි. එන්න පුතාලා. දැන් ඔබ මේ සඳහනේ තව දුරටත් කරුණු අධ්‍යයනය කරමු. එනම් ඒ අනුව පුතා ඊළඟට දැන් කතා කරනවා බලන්න ඔය ලක්ෂණ කියලා සඳහන් කරලා තියෙනවා මොන ලක්ෂණද
මේ අපුෂ්ප ශාකවල ලක්ෂණ අපුෂ්ප ශාකවල ලක්ෂණ ඒ කියන්නේ බීජ හට නොගන්න අපුෂ්ප ශාකවල ලක්ෂණ අපි ආපස්සට පිටුවේ ඒක සඳහන් කරලා තියෙනවා බීජ හට නොගන්න අපුෂ්ප ශාකවල ලක්ෂණ ඒකට මොනවද උදාහරණ අර නෙප්‍රොලෙපිස් සෙලජිනෙල්ලා ඇකොරොස්ටිකම් ඔය කියපු ඒවා ඉතා කුඩා ප්‍රමාණයේ සිට පුතා විශාල ප්‍රමාණය දක්වා තියෙනවා. ඉතින් ඔය හැම කාරණේම අහන්නේ අවශ්‍ය ටික බලන්න. සමහර ශාකවල පටක විභේදනය වී නැත. එබැවින් මුල් කඳ පත්‍ර ලෙස නොපාතිර ඒ කියන්නේ මුදේ කොටස් වෙන්කල් වෙන් වෙලා නැහැ. සමහර ශාකවල පටක විභේදනය වී ඇත. ඒවා මුල් කඳ පත්‍ර ලෙස විභේදනය වෙලා තියෙනවා. ඊට පස්සේ තලසාකාර හෝ කුඩා පර්ණාංග ලෙස පවතිනවා මේ බීජ හට නොගන්නේවා. තලසාකාර හෝ පර්ණාංග ලෙස ඊට පස්සේ ස්වාම්පෝෂී සමහර ශාක අපිශාක ඊට පස්සේ බීජාණු නිපදවීම කොටස් වෙනවීම මගින් අලිංගික ප්‍රජනනය සිදු කරනවා ඒ වගේම ලිංගික ප්‍රජනනයක් සිදු කරනවා ඊළඟට බලන්න පුතේ සෙවණ තෙතමනේ ඇති භෞතික පරිසරවල ව්‍යාප්ත වෙලා තියෙනවා ඊට පස්සේ යම්පුතා තව ඉස්සරහට දැන් ලේසි බීජ හට ගන්න පුෂ්ප ශාක මඩු ෆයිනස් එතකොට මඩුවල ෆයිනස් වල පුෂ්ප නැත මඩුවල ෆයිනස් වල පුෂ්ප නැත නමුත් ඇට ඇට තියෙනවා පුතා බීජ තියෙනවා එතකොට මේ බීජ ගත්තහම පුතා ඵලයකින් ආවරණය වී නැත බීජ ඵලයකින් ආවරණය වී නැතනම් අපි හඳුන්වනවා වචන දෙකක් තියෙනවා ආවෘත බීජක විවෘත බීජක කියලා එහෙනම් මේ වා විවෘත බීජක පුතා එහෙනම් මතක තියාගන්න මඩු ෆයිනස් වල තිය ඕක අහලා තිබ්බ කෙනෙක් කෙටිපස් එකට ඕලෙවල් පේපර් එක මේ විවෘත බීජක ශාකයක් වන්නේ කියලා විවෘත බීජක ශාකයක් වන්නේ කියලා ශාක ටිකක් දීලා තිබ්බා එතකොට මඩු ෆයිනස් එතන උත්තරේ තිබ්බා නම් හරි ඕක හයිලයිට් කරගන්න ඒක ඉතාම වැදගත් කාරණයක් විවෘත බීජක ඊට පස්සේ පුතා ඒ ටිකත් ලක්ෂණ ටිකට යන් බලන්න පුතේ ලක්ෂණ පටක විභේදනය වී ඇත ඊට පස්සේ මුල් කඳ පත්‍ර පවතිනවා සමාල පටක තියෙනවා ඊට පස්සේ පුතා කාෂ්ඨීය ඍජු පදක් ඇති ශාකද පඳුරු ශාකද ඇත කාෂ්ඨීය කියන්නේ පුතේ කඳේ ගත්තාම කඳ මැදින් මෙහෙම ශාකය පැලුවාම මේ කඳේ පුතා මෙන්න මෙහෙම වෛරත් ස්වභාවයක් තියෙනවා ඒ කඳ කැලුවාම වෛරම් සභාවේ එහෙම ඒවා තමයි කාෂ්ඨීය කියන්නේ ඊට පස්සේ පුතා ස්වාම්පෝෂී ඊළඟට පුතා බීජ එහි ලිංගික ප්‍රජනනයද ඊට පස්සේ පුතා බීජාණු මගින් අලිංගික ප්‍රජනනයද සිදු කරනවා එහෙනම් බීජ මගින් මොකද්ද සිදු කරන ප්‍රජනනය ලිංගික ඊට පස්සේ බීජාණු මගින් අලිංගික ඒක පාඩම් කරගන්න ඒකත් හයිලයිට් කරගන්න බීජ මගින් ලිංගික ප්‍රජනනය සිදු කරනවා නම් බීජාණු මගින් අලිංගික ප්‍රජනනය සිදු කරනවා මේවා භෞමික පරිසරයේ තියෙන ඊළඟට එන්න පුතා සපුෂ්ප ශාක ඊට පස්සේ අපුෂ්ප ශාක සපුෂ්ප ශාක වල දැන් කතා කරන්නේ අපි මෙතෙක් අපුෂ්ප ශාක කතා කරා එහෙනම් සපුෂ්ප ශාක මල් හට ගන්න ශාක එහෙනම් මේවා ලිංගික ප්‍රජනනය සිදු වෙනවා පුෂ්ප තුල බීජ හට ගන්නවා ඵලය තුල බීජ ආවරණය වී පවතිනවා එබැවින් අපි කියනවා ආවෘත බීජ ගන්න පොයින්ට් එක හයිලයිට් කරගන්න ඉතා වැදගත් පොයින්ට් එක ආවෘත බීජක ශාක ආවෘත බීජක ශාක බීජ ඇති බීජ පත්‍ර සංඛ්‍යාව අනුව කාණ්ඩ දෙක බීජ ඇති බීජ පත්‍ර සංඛ්‍යා බීජ පිළි එක නම් ඒක බීජ පත්‍රි බීජ පිළි දෙක නම් දී බීජ පත්‍රි ඔය ලෙසයි විග්‍රහ වෙන්නේ එහෙනම් දැන් ටියුබ් නැති දරුවෝ ලියා ගන්න පුතා පොතේ ඒක බීජ පත්‍රි හා දී බීජ පත්‍රි ශාක අතර වෙනස්කම් සඳහන් කරා ඒක බීජ පත්‍රි දී බීජ පත්‍රි ශාක අතර වෙනස්කම් සඳහන් කරා ටියුබ් තියන අය ටියුබ් එක ලියන්න ඒක බීජ පත්‍රි දී බීජ පත්‍රි ශාක අතර වෙනස්කම් සඳහන් කරා ඔතන කතා කරනකොට පුතා කෙලිම පොයින්ට් කරලා කතා කරමු මුලට කතා කරමු කඳට කතා කරමු පත්‍ර වලට කතා කරමු එහෙම යන එතකොට පුතා මුල ගමු ඒක බීජ පත්‍රි තියෙන්නේ මුලින්ම එහෙනම් මුල ගත්තාම ඒක බීජ පත්‍රි වල තියෙන්නේ මොන මුලක්ද පුතා ලියන්න තන්තු මුලක් ඇත
tantu mulak kata. Eka bija pati wala tantu mulak kata. Anit pati, bija pati wala budu mulakha budu mulakha budu mulakha Parshavika mul, budu mulakha parshavika mul, ata. Budu mulakha parshavika mul ata. Mudum mula ka parshe ka mula ta onna mula iwarai oka tawa kiyanna puluwam mudum mula paddhatiyak kata tantu mula paddhatiyak kata oya vidiyata galapanna puluwam ඊට පස්සේ පුතා ඊළඟට දෙවනියට කඳගමු එතකොට පුතා කඳ කතා කරමු දැන් එතකොට කඳ අතු නොබෙදේ යන්ටකල් කඳ අතු නොබෙදේ ඊට පස්සේ පුතා කඳ අතු බෙදේ. ඒකට ලස්සන වචනයක් කෙටියෙන් භාවිතා කරනවා කඳ අතු නොබෙදේ නම් අපි කියනවා ශාකණය වී නැහැ කියලා. කඳ අතු බෙදෙනවා නම් ශාකණය වී ඇත කියනවා. කමක් නැහැ. ඒ විදිහට ගලපගන්න. ශාකණය වී ඇත ශාකණය වී නැත. ඉතින් ඔබ එකපාරට දන්නේ නැහැ ශාකණය වී Ato shakane vi nata kiyana eka nisa kada atu nobede kada atu bede. Ita passe bijayata yam puta bijaye ek bija patrayak hata gane. Bijaye ek bija patrayak hata gane. Bijaye ek bija patrayak hata gane. Bijaya ek bija patrayak hata gane. Bijaya ek bija patrayak hata gane. Anith patte bijaya bija patra dekak hata gane. Vibhagata ahana vidhiya anuwa patta balanna. Vibhagata satahane putha oya patta maru kala thibbot etanta anurupa oba hasirenno. Eka nisa mataka thiyagan. Bijaya ek bija patrayak hata gane. Bijaya bija patra dekak hata gane. Bijaya bija patra deka hata gane. Bijaya bija patra deka hata gane. Yada mula iwarai, kada iwarai, bija iwarai. Ita passe putha patra gattahama Patra wala puta samantara narati vinyasayak tiyenawa eka bija patri wala. Ita passe jalaba narati vinyasayak tiyenawa dwi bija patri wala liyanna puta patra samantara narati vinyasayak. Samantara narati vinyasayak. Pat eka patra kiyala liyanna naththam nikama samantara narati vinyasayak liyanna epa. Patra samantara narati vinyasayak darai. Patra samantara narati vinyasayak darai.
පත්‍ර සමාන්තර නාරටි විඤ්ඤාසයක් දරයි. අනිත් පැත්තේ පත්‍ර ජාලාභ නාරටි විඤ්ඤාසයක් දරයි. පත්‍ර ජාලාභ නාරටි විඤ්ඤාසයක් දරයි. ජාලාභ නාරටි විඤ්ඤාසයක් දරයි. ජාලාභ නාරටි විඤ්ඤාසයක් දරයි. ඊට පස්සේ පුෂ්පවලත් මාන කතාවක් තියෙනවා පුතා. පුෂ්පවල කතාව තුන මල්වල පෙති තුන හෝ තුනේ ගුණාකාර ඒක බීජපත්‍රි හතර හෝ හතරේ ගුණාකාර පහ හෝ පහේ ගුණාකාර වෙනවා දී බීජපත්‍රි. ඒක නිසා ලියන්න පුතා ත්‍රිඅංකී පුෂ්පදරයි. ඒක බීජපත්‍රි පැත්ත ලියන්න ත්‍රිඅංකී පුෂ්පදරයි. ත්‍රිඅංකී පුෂ්පදරයි. අනිත් පැත්ත ලියන්න පුතා චතුරාංක හා පංචාංක පුෂ්පදරයි. චතුරාංක හා පංචාංක පුෂ්පදරයි. චතුරාංක හා පංචාංක පුෂ්පදරයි. දැන් ඔන්න පුතා ඔබ එතනදි සාහන දැන් කතා කරා. එතකොට ඔය ටික ප්‍රමාණවත් තව තියෙනවා ද්විතීක වර්ධනයක් සිදු නොවේ. ද්විතීක වර්ධනයක් සිදුවේ හදේ සෑම තැනම එකම මහතකින් යුක්තයි. හදේ මුල ප්‍රදේශයේ මහතයි උඩට යන්න යන්න හීනේ. ඊළඟට පුතා ඒක බීජපත් යටින් උදාහරණ ලියාගන්න ඒක බීජපත් වලට වී ඔතනම ලියාගන්න එතකොට ඉවරයි. වී ඊට පස්සේ තෘණ ඊට පස්සේ වී තෘණ ඊට පස්සේ පුවක් ඊට පස්සේ වී තෘණ පුවක් පොල් ඔක්කොම ගන්න පුළුවන්. අතු බෙදෙන්නේ නැති ඔක්කොම ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තට පුතා ද්විබීජපත්‍රී ශාක පැත්තට නිර්මාණෙල් ඔතන අරන් තියනවා අඹ කොස් ඊට පස්සේ ඔය අනිත් ශාක සියල්ලම ගන්න පුළුවන් ද්විබීජපත්‍රී ශාකවල. එනම් පුතා ඔබට දැන් පිටු හයක් ඉවරයි. පිටු හයක් ඉවරයි. හත්වෙනි පිටුවට එන්න පුතා. හත්වෙනි පිටුවට එන්න. හත්වෙනි පිටුවට. පිළිවෙලට වැඩේ යම් පුතා. එතකොට හරි දැන් බලන්න පුතේ ඊළඟ පිටුවට යමු. රයිට් දැන් බලන්න ඕම් එනවා ඇනිමාලියා රාජධානි. දැන් එනවා පුතා ඇනිමාලියා රාජධානි. එතකොට බලන්න පුතේ ඇනිමාලියා රාජධානියට ඔන්නාව. ඇනිමාලියා රාජධානිය පුතා ගත්තාම ඇනිමාලියා රාජධානිය ඔන්න දැන් තියනවා පුතා. ඇනිමාලියා රාජධානී සත්තුන් කොච්චරක් ඉන්නවද? ඇනිමාලියා රාජධානී පුතේ සත්තු ඉන්නවා කොච්චරද? මම අදහස් දෙන්න කොච්චරක් ඉන්නවද? ඇනිමාලියා රාජධානී සත්තු ඉන්නවා පුතා 126,000. බෞසෛලික සතුන්ගෙන් සමානිතයි. ඇනිමාලියා රාජධානී ඔන්න පුතේ ප්‍රධාන කාණ්ඩ දෙකයි. එතන ගෙදද්දි ඔය උත්තර ටික ලියා ගන්න. ඇනිමාලියා රාජධානී ප්‍රධාන කාණ්ඩ දෙකයි.
කුෂ්ඨවංශීන් අපුෂ්ඨවංශී. එනම් මතක තියාගන්න පුතේ කුෂ්ඨවංශීන් පහයි අපුෂ්ඨවංශීන් පහයි. ඔබ මෙතෙක් ඉගෙන ගත්ත ඉස්සර කුෂ්ඨවංශීන් නම් පහ ඉගෙන ගත්තා ශීරපායි පක්ෂීන් උරගයින් උබේ ජීවීන් මත්සීන් කියලා. නමුත් ඔබ එතකොට දැන් ඇනලීඩා මොලුස්කා ආතුපෝඩාවන්ට තවත් එකතු වෙනවා දෙන්නේ. කවුද එකතු වෙන්නේ? නිඩාරියා එහෙම නැත්නම් සීලන්ඩ්‍රේටා තව එකක් පුතා එකයිනොඩර්මේටා. එකයිනොඩර්මේටා. එනම් පුතේ එන්න දැන් සියලු දෙනා ඉස්සල්ලා අපි කුෂ්ඨවංශීන් පහ ඉවර කරගෙන ඉමු. කුෂ්ඨවංශීන්ගේ ඉස්සල්ලාම ගන්න මත්සෙයි. මත්සෙයින්ට ගන්න පුතා පිස්කෙස් කියලා අපි හඳුන්වනවා. කුෂ්ඨවංශීන් පිස්කෙස් මත්සෙයින් පුතා. ඉතින් ඔයාලට ඕන මත්සෙයි ලියන්න පුළුවන්. හැබැයි කීප දෙනෙක් ඉන්නවා අතාරින්න වෙනවා. කවුද අතාරින මාළු? ඔතන පිස්කෙස් යටතට අතාරින මාළු කවුද? එතකොට කවුද පුතා ඔතනට ලියන්න නැති මාළු? අපිට ලියන්න පුළුවන් මඩුවා, මෝදු අස්සයා, සමනල මත්සයා, ඔහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ මෝරා, ඊට පස්සේ තෝරා, තිලාපියා, ඔහොම ලියන්න පුළුවන්. නමුත් ලියන්න බෑ කවුද? ඩොල්ෆිනුයි තල්මසයි ලියන්න බෑ. ඩොල්ෆිනුයි තල්මසයි පුතා ශීරපායි. එතකොට අපි යාලව ගන්න මැමේලියා කොටස. ඊට පස්සේ පුතා ඇමිෆීබියා එනවා. ඇමිෆීබියාවන්ට උදාහරණ මම දැන් දෙනවා. ඇමිෆීබියාව ගෙදද්දි ලියා ගන්න. ඇමිෆීබියාවන්ට උදාහරණ කවුද? එතකොට ගෙම්බා, මැඩියා, සලමන්දරා, නූටා, පණු ගෙම්බා. ඉස්සර නම් තුනයි දණන් හිටියේ. ගෙම්බා, මැඩියා, සලමන්දරා තමයි දණන් හිටියේ. තව නූටයි පණු ගෙම්බයි එනවා. එතකොට පහක් එනවා ඇමිෆීබියාවන්ට උදාහරණ. ඊට පස්සේ රෙප්ටිලියාවන් බඩගාගෙන යන අයට උදාහරණ. එතකොට රෙප්ටිලියාවන් ඉබ්බා, කිඹුලා, නයා, ඊට පස්සේ සර්පයෝ ගත්තොත් ඕන කෙනෙක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් තෙල් කරවලා, මුදු කරවලා, ඊට පස්සේ නයා, ඔක්කොම පුතා ඉති වෙන්නේ රෙප්ටිලියා ගණයට. පොළගා ඔය විදියට. ඊට පස්සේ පුතා ආවේශලා කවුද? කුරුල්ල පුතා. ඉතින් දන්න කුරුල්ල ලියන්න පුතා. ඊට පස්සේ වෙනස් වෙන අයත් ඉන්නවා. දැන් ඉරවා, මයිනා, කපුටා, එයාලා කොහොමත් ශීර පක්ෂින්. ගොරුපුතේ පක්ෂින් ආවේශ. ගොරුපුතා නමුත් තව ඉන්නවා පුතා එහෙම වෙනස, එහෙම නැතුව වෙනසක් තියෙන අයත්. ඒ කියන්නේ වලි කුකුලා, පැස්බරා, පෙන්ගුයින්. ඒතොර එයාලත් අයිති වෙන්නේ ඔය කාණ්ඩයට, හංසයා. එතකොට තාරාව, එයාලත් අයිති වෙන්නේ මේ ආවේශ කාණ්ඩයට. අවසන් එක පුතා මැමේලියා. එතකොට මැමේලියා කාණ්ඩයට රිලවා ඉන්නවා, ඔරන්ගොටන් ඉන්නවා, වවුලා ඉන්නවා, අන්න පුතා ඩොල්ෆින් ඉන්නවා. එතකොට බලන්න විශේෂම කාරණා ගෝනම්. ඊට පස්සේ තල්මසා ඉන්න ඔන්න මාළුවෙක් විදියට ආවා. තව ඔන්න පක්ෂියෙක් විදියට ආවා. කවුද? එතන වවුලා ඉන්නවා. බලන්න පුතේ ඔබ මතක තියාගන්න ඔය ආකාරයට. වවුලා පක්ෂියෙක් නොව වවුලා ශිරපායි සතෙක්. ඊළඟට බලන්න මය පුතේ අපුෂ්ඨවංශී සත්වයේ බලන්න සඳහන් කරන්න. අපුෂ්ඨවංශී සත්වයා. එතකොට නිඩාරියා සීලන්ඩ්‍රේටා කවුද උදාහරණය? නිඩාරියා සීලන්ඩ්‍රේටා උදාහරණය කවුද පුතේ? එතකොට දැන් ඕවා දැනට ඔහොම ගන්න. අන්තිමට වෙනකොට ඔබට මේවා ටික හොඳට පාඩම් තියෙන්න ඕන. එතකොට නිඩාරියා සීලන්ඩ්‍රේටා උදාහරණය පුතා ඔයා මතක තියාගන්න. මෙහෙම පොයින්ට් කළා පුතා. අපි සාමාන්‍යයෙන් ගන්නවා පුතා භූපා ආකාරයයි මෙදුසා ආකාරය. භූපා ආකාරය ඔක්ස් ජීවිතයක් ගත කරනවා, මෙදුසා ආකාරය ගමන් කරනවා. එතකොට භූපා ආකාරයට යටතේ අපි කතා කරනවා මුහුදු මල අපිට ගන්න පුළුවන්, කොරල් භූපාව ගන්න පුළුවන්, ජෙලිමසුන් ගන්න පුළුවන්, හයිඩ්‍රා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගත්තාම නිඩාරියා. ඊට පස්සේ පුතා ඇනලීඩාවන්න කවුරුත් දන්නවා කවුද? ගැඩවිලා. මොලුස්කා අපි දන්නවා කවුරුත්? ගොළු බෙල්ලා. ආත්‍රපෝඩා අපි දන්නවා සමනලයා, බඹර, දෙබර, මීමැස්ස, ඔය කට්ටිය. අවසන් වශයෙන් පුතා එකයිනොඩර්මේටා කවුද? පසඟිල්ලා. ස්ටාෆිෂ් කියනවා පසඟිල්ලා. ඊට පස්සේ බංගුර පසඟිල්ලා, ඉක්කිරියා,
මුහුදු කැකිරි මුහුදුලිලි අපි ගන්නවා පුතා එකයි නෝ ධර්මතා යටත එනම් පිටු හතක් ඉවරයි අටවෙනි පිටුවට එන්න පුතා පිටු හතක් ඉවරයි අටවෙනි පිටුවට එන්න අපි ඉක්මනට මේ කොටස ඉවර කරලා ඊළඟට අටවෙනි පාඩම කතා කරමු ඊළඟට බලන්න පුතේ ඊළඟට අටවෙනි පිටුවට එන්න අටවෙනි පිටුවට එන්න right putala දැන් බලන්න 8 වෙනි පිටුව මේ ටික හොඳට පාඩම් කරගන්න 8 වෙනි පිටුවට එන්න දැන් බලන්න පුතේ මුලින්ම අපුෂ්ඨ වංශින් කතා කරන්න අපුෂ්ඨ වංශින් කතා කරනකොට නිඩාරියා සීලන්ත්‍රේතා ගැන කතා කරන්න දැන් අපුෂ්ඨ වංශින්ගේ ලක්ෂණ අහනවානේ එකක් හොදට මතක තියාගන්න අහන්න ලේසි උත්තර ලියන්න ලේසි එකක් සමමිතික භාවය ද්විපාර්ශික සමමිතිකද අරිය සමමිතිකද ඔය සමමිතිකත්ව දෙක තමයි දැන් මිනිස ගත්තාම ද්විපාර්ශිකයි පසගිල්ල ගත්තාම අරිය සමමිතිකයි එතකොට ඕනෑම තලයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් නම් අපි අරිය සමමිතිය එක තලයක් ඔස්සේ පමණක් සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් නම් ද්විපාර්ශික සමමිතිය එනම් ඒ අනුව ඒ පොයින්ට් එක පුතා අල්ලන්න හරියට ඒක තේරුම් ගන්න. එනම් ඒ අනුව පුතා බලන්න පළවෙනි ලක්ෂණය ඉස්සරහට තේරුම් ගන්න. මේ නිදාරියාවන් කොහෙද ජීවත් වෙන්නේ? ඔය එනවා විභාගෙට ජලයේ ජීවත් වෙයි. කොහෙද ජලයේ? හරදියේ මිරිදියේ. ඊට පස්සේ පුතා මේගොල්ලන්ගේ දේහය අන්න ඒකත් පොයින්ට් කරගන්න. සයින ප්‍රස්තර දෙකකින් සමන්විතයි ඒක නිසා දී ප්‍රස්තර පුතා ඔය පොයින්ට් තරම් එක එකට ගලපන්න එතකොට ලේසි පාඩම් කරා එයා දී ප්‍රස්තරයි මොකද දී ප්‍රස්තරයි කියන අහන විභාගෙට දී ප්‍රස්තර යනු කුමක්ද නැත්තම් දී ප්‍රස්තරයින් යනු කවුරුන්ද බෞසෛලික දේහය සයින ප්‍රස්තර දෙකකින් ගොඩ නැගී ඇතිනම් දී ප්‍රස්තර ලෙස ගැනේ එහෙනම් ඊළඟට දේහය තුල පුතා සීලෝමාංශය නම් ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන පුතා කුවරයක් තියෙනවා. එතකොට අහනවා ඒකදි නිඩාරියාවන්ගේ ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන කුවරය කුමක්ද? එතකොට සීලෝමාංශය. ඊට පස්සේ බුබා ආකාරයේ ඔච් ජීවිතයක් ගත කරනවා මෙඩුසා ආකාරය පුතා ගමන් කරනවා. එතකොට බුබා ආකාරයේ ඔච් ජීවිතයේ මෙඩුසා ආකාරයේ ගමන් කරනවා. එතකොට බූපා ආකාරයේ අපි මුහුදු මල කිව්වොත් මෙඩුසා ආකාරය පුතා ලොඩියව ගන්න පුළුවන් ලොඩිය යනවා අන්නේ වගේ බලන්න ඊට පස්සේ පුතා දේහ මොන සමමිතිකද අරිය සමමිතිකයි ඊට පස්සේ පුතා ග්‍රාහිකා ඇත ඊට පස්සේ විලෝපියංගේ පුතා දාංශක කෝෂ්ඨ දරණු ඊට පස්සේ පුතා අංකුර මගින් අලිංගික පජනනය සිදු කරනවා හයිඩ්‍රා ඉන්නවා බෝධුමල ඉන්නවා දෙලිමසුන් ඉන්නවා ඔන්නම් තව දාගන්න පුතා හයිඩ්‍රා බෝධුමල දෙලිමසුන් ඊළඟට තව ඇඩ් කරන්න පුළුවන් ලොඩියක් ගන්න පුළුවන් ඊට පස්සේ පුතා ඊළඟට ඇනලීඩාව අපි එනවා ඇනලීඩාව ඇනලීඩාවන් ගත්තාම එයාලගේ ලක්ෂණ දැන් මේ ටික පුතා හරියට තේරුම් ගත්තොත් ලේසි ඒක හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අමාරු ඒ නිසා කොහොමාරි මේක ටිකක් උත්සාහ කරලා මේක හරියට අවබෝධ කරගන්න
බලන්න දරුවෝ. ඇනලීඩාව. තෙතමනය සහිත ගොඩබිම් කරදිය මිරිදිය පරිසරවල ජීවත් වේ. අන්න පුතේ ඉස්සල්ලාය දීපස්තර දැන් අය කවුද පුතා? ඇනලීඩා ත්‍රිපස්තර. ත්‍රිපස්තර. ඊට පස්සේ පුතා සීන් දිග පණුවාකාර දේහයක් දරනවා සකණ්ඩ පණුවන් ලෙස හඳුන්වනවා. ඔන්න ලේසි පොයින්ට් එක පුතා ඇනලීඩාවන් දීපාර්ශික සමමිතියක් දරන. ඊළඟට පුතා ශරීර පේශි හා අන්ත්‍ර අතර තරලයක් ඇත. ඒක අපි සීලෝමය කියලා හඳුන්වනවා. කුහරයක් පවතිනවා සීලෝමය. ඊට පස්සේ අලිංගික ප්‍රජනනය හා ලිංගික ප්‍රජනනය සිදු කරනවා. උදාහරණ කවුද? ගැඩවිලා කූඩල්ලා අපි පත්තෑ ගත්තොත් පුතා අයිති වෙන්නේ ආතරපෝඩා පත්තෑ පණුව මේ ඉන්නේ පත්තෑ පණුව ඇනලීලා කූඩල්ලා ගැඩවිලා. දැන් ඔබ බලන්න මට හයිලයිට් වුණා පොයින්ට්ස් දෙකක්. මොකද්ද පොයින්ට්ස් දෙක? ද්විප්‍රස්තර පළවෙනි එක්කෙනා, දෙවෙනි එක්කෙනා ත්‍රිප්‍රස්තර. පළවෙනි එක්කෙනා අරිය සමමිතික, දෙවෙනි එක්කෙනා දීපාර්ශික සමමිතිය. අන්න එහෙමයි පුතේ පාඩම් කරගන්න. ඊට පස්සේ යනවා පුතා මොලුස්කා. මොලුස්කා ගත්තහම භෞමික කරදිය මිරිදිය පරිසරවල ජීවත් වෙනවා. මේ මොලුස්කාවන් හඳුන්වනවා තව නමක් මුද්වංශී. මෙයාලා අන්න පුතා නැවතත් බෞසෛලික ඊළඟට ත්‍රිපස්තර බුදු දේහ දරනවා. අර එක පොයින්ට් එකක් අරන් එක පාටකින් දිගටම හයිලයිට් කරගන්න. ඒ කියන්නේ මොකද්ද? දැන් පළවෙනි එක්කෙනා දීපස්තරයි, දෙවෙනි එක්කෙනා ත්‍රිපස්තරයි, තුන්වෙනි එක්කෙනා ත්‍රිපස්තරයි, පළවෙනි එක්කෙනා අරිය සමමිතියයි, දෙවෙනි එක්කෙනා දීපාර්ශික සමමිතියයි, තුන්වෙනි එක්කෙනා දීපාර්ශික සමමිතිය. අන්න ඒ වගේ අරුණක් අරගෙන ඒක දිගට ගන්න පුතා. ඊළඟට හිස පේශිමය හා අන්තරාංග ගොනුව ලෙස දේහය කොටස් තුනයි. ඊට පස්සේ පුතා දේහය කණ්ඩවලට බෙදී නැත. ඊට පස්සේ ශේෂ පාන දරුවෝ හරි බාන මුදේ අපි කතා කරමු ඉන්නේ මොලුස්කාවන් භෞමික කරදිය මිරිදිය පරිසරවල ජීවත් වේ. මොලුස්කාවන් තීපස්තරයි, බෞසෛලිකයි, මෘදු දේහ දරනවා. හිස පේශිමය අන්තරාංග ගොනුව ලෙස දේහය කොටස් තුනයි. දේහ ඛණ්ඩවලට බෙදී ඇත. ශේෂ්මල වලින් තෙත්තු දේහ ආවරණයක් ඇත. ඊළඟට පුතා කැල්සියම් කාබනේට් වලින් සෑදුන බාහිර හෝ අභ්‍යන්තර කවච දරයි. ගොළු බෙල්ලගේ කටුව කැල්සියම් කාබනේට් වලින් සැදලා තියෙන්නේ කියලා මතක තියාගන්න. ඊට පස්සේ දේහ ද්විපාර්ශික සමමිතියයි. කොළු බෙල්ල හරියටම පළු දෙකට බෙදා ගන්න පුළුවන්. ලිංගික ප්‍රජනනය සිදු කරනවා. අපි කියනවා ඒක ලිංගිකයි. එතකොට උදාහරණ ගොළු බෙල්ල, හංගොල්ල, දැල්ල, බූවල්ල, දෙපියන් බෙල්ල, අටපියල්. ඊළඟට යනවා පුතා හතරවෙනි එක ආත්‍රපෝඩා. කවුද පුතේ? ආත්‍රපෝඩාව. එතකොට ආත්‍රපෝඩාවන් සතුන් විශේෂ 100ට අතරින් 75%ක් තියෙන පුතා ආත්‍රපෝඩා. මෙයාලා ගත්තාම 950,000ක් ඉන්නවා ජීවි විශේෂ. බලන්න කොයි තරම් ආත්‍රපෝඩාව ඉන්නවද කියලා. ඇත්තටම ගත්තොත් ආත්‍රපෝඩාවන වැඩි. ආත්‍රපෝඩාව ගොඩායි. දැන් මෙරු ගත්තොත් මෙරු කොච්චර ඉන්නවද? සමනලයෝ ගත්තොත් සමනලයෝ කොච්චර ඉන්නවද? ඉතින් අන්න ඒ වගේ හිතන්න පුළුවන්. එතකොට පුතා භෞමික කරදිය මිරිදිය පරිසරවල ජීවත් වේ. ඊට පස්සේ අන්න පුතා ත්‍රිපස්තරයි. ත්‍රිපස්තරයි අර දීපස්තරයක ත්‍රිපස්තරට පැන්න ඇලවිදාවල්නේ. ඇනලීඩා, මොලුස්කා, ආතරපෝඩා ඔක්කොම ත්‍රිපස්තරයි. ඒ වගේම පුතා ඊළඟට පුතා සීලෝමිකයි. ඊට පස්සේ සම්දි සහිත පාද ඇත. සම්දි පාදිකින් කියලා හඳුන්වනවා. දේහ ඛණ්ඩණය වෙලා තියෙනවා හිස උරස උදරය ලෙස. එතකොට මේකත් තහනවා. මැග්මා සෑදීම සිද්ධ වෙනවා ඛණ්ඩ එකතු වෙලා. සමහර විශේෂ පියාපත් දරන. ඔන්න පුතා පිටු අටක් ඉවරයි. පිටු අටක් ඉවරයි පුතා.
Dange no buta naweni pituwata. Naweni pituwata. Meke visheshita chart ekakut tiyenawa. E chart ekak avabodha karagamu siyul dena. Naweni pituwata. Hari. Pan putih screen dengan pena atau cek tekanan dan screen dengan pena atau produk cek tekanan. Hari, enak putar nawe ini fitur itu. Alana sirvela. Enda putala nave. Right. Enda putala. Ila kada putala. Ara. Atra toda wange lakshana. Tawa kipeyak api me pituwata dala thiyenu. එතකොට දීපාර්ශික සමමිතියයි. දේහ මතු පිට පුතා කයිටින් උච්චර්මය පිට සැකිල්ලක් ලෙස ක්‍රියා කරයි. ඊට පස්සේ ගැහැණු පිරිමි සතුන් වෙන්න දකින්න ලැබෙනවා අපි කියනවා ලිංගික දීර්ූපතාව දක්වයි. ඊට පස්සේ පුතා ලිංගික ප්‍රජනනය සිදු කරයි. කවුද උදාහරණ පුතා සමනලයා කූරා මකුළුවා ගෝනුස්සා ඉස්සා ඊළඟට එන්න පුතා එකයිනෝඩර්මේට එකයිනෝඩර්මේට අවසන් එක එතකොට දැන් ඔබට මතක ඇති පළවෙනියට දීපස්තර කිව්වා ඉතුරු තුනම ත්‍රිපස්තර පළවෙනියට අරිය සමමිතිය කිව්වා ඉතුරු තුනම දීපාර්ශික සමමිතිය දැන් ඒක සම්පූර්ණ කරලා ඉමු මෙයා මොන පස්තරද පුතා මෙයා ත්‍රිපස්තර මොකද පුතා ත්‍රිපස්තර එහෙනම් පළවෙනි එක දීපස්තර Ani toko ma makata gihana bode tri pastara. Irwasa palaweni eka ariya sama witiya. Ilanga tundena di parshika sama witiya. Awasan nekena ai ariya sama witiya apikena panca ariya sama witiya. Ena mea eka ina damen ta ai ti wansea kode ta wansea ta yat parina mika sambanda ta yamana tam bandu ta penona sabto wansea. Paradia parisara wala pamana e jiwa tuendi. Meyala tri pastarai silo mea tieno. Deha ariya bahu bahu pahata wenno pawathina pancariya samithiya. ඊට පස්සේ තියුණු කටු සහිත ආවරණයක් ඇත. තාරකා සිලින්ඩ්‍රාකාර පුෂ්ප ඇඩ ඇත. දේහ පුරා පැතුරුණු නාල පද්ධති. ජල වාහිනී පද්ධති පවතින. සංචරණය සඳහා එකිනෙක මෙතාවන් භාවිතා කරන්නේ කුමක්ද කියලා අහනවා.
එතකොට සංචරණය හා ශොෂණය සඳහා පාද නාල භාවිත කරන මොළය කියන මොළය හෘදය ඇස් මේ එකයි නෝනන් මේ තාවන්ට මොකද කියන්න පුතේ නැත මොළයක් නැහැ එකයි නෝනන් මේ තාවන්ට හෘදයක් නැත ඇස් නැත ලිංගික දීර්ූපතාව පෙන්නනවා ලිංගික පජන්මය සිදු කරනවා එතකොට උදාහරණ ඉකිරියා මෝදුලේ ලිං මෝදු කැකිරි ඊර්වාසය පසගිල්ලා ස්ටාෆිෂ් කියනවා බංගුර පසගිල්ලා එතකොට පසගිල්ලා බංගුර පසගිල්ලා මෝදු කැකිරි මෝදුලිනි ඉකිරියා එනම් එච්චරයි පුතා ඊළඟට අපි කතා කරනවා කුෂ්ඨ වංශින් මේක නම් ඔබ හොකට දන්නවා 6 7 8 9 තුන කතා කරලා දැන් ඔබ හොඳටම දන්න දේක් තමයි මේ අපි දැන් කතා කරන්නේ එනම් එන්න පුතා අපි ඉක්මනට ඒකත් සාකච්ඡා කරලා අවසන් කරගමු එතකොට බලන්න පුෂ්ඨ වංශින් බෙදෙන කොටස් කීයද පුෂ්ඨ වංශින් බෙදෙන කොටස් කීයද පුතා පහයි පුෂ්ඨ වංශින් බෙදෙන කොටස් කීයද පුතා පහයි කොහෙන්ද පටන් ගන්නෙ පිස් කෙස් වලින් අපි ශිරපායින් පක්ෂි නුරගේ ජීවීන් ශිරපායින් පක්ෂි නුරගේ නුඹේ ජීවීන් මත්ස්‍යින් කියවනේ අපි මත්ස්‍යින් ගෙන් පටන් ගන්න එනම් පිස් කෙස් පුතා පිස් කෙස් ගමු ලක්ෂණ ටික ඔයා ඔච්චරයි පුතේ පාඩම් කරන්න තියෙන ඔක්කොම මේ ගොඩාක් ඉදහා දක්වන්න අවශ්‍ය නැහැ අවශ්‍ය ටික විතරක් දාලා දිනවා ටියුට් එක පිස් කෙස් ගත්තාම මත්ස්‍යින් ආත්වන කාණ්ඩේ මිරිදිය කරදිය සහිත ජලද පරිසරවල ජීවත් වෙනවා අස්තිමය කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ලක් දරනවා අස්තිමය කාටිලේජමය ඒ කියන්නේ පොතේ අස්තිමය සැකිල්ලක් දරන මත්ස්‍යෝ ඉන්නවා කවුද අස්තිමය සැකිල්ලක් දරන මත්ස්‍යෝ ඔබට අච්චුපත බැලුවා නම් ඒක බලා ගන්න පුළුවන් අස්තිමය සැකිල්ලක් දරන මත්ස්‍යෝ කවුද කියලා එතනදි තියෙනවා පුතා අක්ෂික මත්ස්‍යින් විදියට තෝරා තිලාපියා මූදු අස්වැයා පිටුව 21 දෙවැනි අච්චුපතේ 21 පිටුවේ තියෙනවා අක්ෂික මත්ස්‍යින් කවුද තෝරා තිලාපියා මූදු අස්වැයා ඊට පස්සේ කාටිලේජ මත්ස්‍යින් තමයි පුතා ඊට පස්සේ කාටිලේජ මත්ස්‍යින් මඩුවයි මෝරයි මයන්න මයන්න මතක තියාගන්න මෝරා මඩුවා එයාලා පුතා කාටිලේජ මෝරා මඩුවා කාටිලේජ මයන්න මයන්න මතක තියාගන්න මෝරා මඩුවා ඊට පස්සේ පුතා තෝරා තයන්නේ මතක තියාගන්න තෝරා තිලාපියා මෝදු අස්වැයා එයාලා පුතා අස්තික මත්ස්‍යින් ඒ කියන්නේ අභ්‍යන්තර සැකිල්ල පුතා අස්ති වලින් සකස්ලන අක්ෂික මත්ස්‍යින් අභ්‍යන්තර සැකිල්ල කාඩිලේජ වලින් සකස්ලා දෙනවා නම් කාඩිලේජ මත්ස්‍යින් නැවතත් කියන්න ඔතන්දී අක්ෂික මත්ස්‍යින් පැහැදිලිව පාඩම් කරගන්න තෝරා ඊට පස්සේ තිලාපියා මෝදු අස්වැයා කාඩිලේජ මත්ස්‍යින් මෝරා මඩුවා ඊට පස්සේ දේහය පුතා අනාකූලයි අනාකූලයකට තව නමක් දීලා දෙනවා තර්ක රූපී ඊට පස්සේ දේහය කොරපතු වලින් ආවරණය වෙලා තියෙනවා ඊට පස්සේ මාළු වගේ වරල් උපයෝගී වන්නේ මොකටද පීනණ්ඩයි සන්තුලනයටයි ඊට පස්සේ ජලයේ කම්පන හඳුනා ගන්න පුළුවන් අංශ රේඛා පද්ධතියක් තියෙනවා මාළු වගේ හાર્ට් එකේ කෑලි කීයක් තියෙනවද අපේ නම් හાર્ට් එකේ කෑලි 4යි අපේ තියෙන කර්ණිකා 2යි කෝෂිකා 2යි මාළු වගේ ගත්තාම කර්මිකා දෙක එකක් විදියට අර ගන්නවා කෝෂිකා දෙක එකක් විදියට ගන්නවා එහෙනම් මාළු වගේ කුටීර දෙකයි මාළු වගේ කුටීර දෙකයි එතකොට මාළු වගේ හෘදයේ කුටීර දෙකයි ශ්වසනය කරමල් මගින් සිදු කරනවා කරමල් වලට කියන තව නමක් රණු කරමල් වලට කියන තව නමක් මාළු වගේ කරමල් වලට කියන තව නමක් ජලක්ලෝ ඊට පස්සේ මාළුව ගත්තාම බාහිර පරිසරයේ උෂ්ණත්වය සමග දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්නවද නැද්ද? මාළුව බාහිර පරිසරයේ උෂ්ණත්වය තම දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්න සති. ඒ නිසා මාළුව චලතාපී කියලා කියනවා. දැන් අපි ගත්තොත් චුටි ළමෙක් මුත්‍රා කරාම පිටට එනකොට රස්නේ. එතකොට පක්ෂියෙක් අපද්‍රව්‍ය පිට කරොත් පිටට එනකොට රස්නේ. දැන් මාළුවෙක් ගත්තාම චලතාපී. ශීරපයි පක්ෂීන් අචලතාපී. එනම් ඇසිපිය නැති ඇස් මාළුවන්ට ඇහි ඇසිපිය නැහැ මාළුවන්ට ඇසිපිය නැහැ මතක තියාගන්න ඕන නවවැනි පිටුව අවසන් ඇසිපිය නැති ඇස් පිහිටයි එන්න පුතාලා
dahaweni pituat. Enak utala dahaweni pituat. Dahaweni pituat. Di medika hari ada abu terkara karena mei amastar. Oleh kianya wat toluat agan. Enak utala hilang kita dahaweni pituat. Terlagan. Ada maksain akar deka mata hita noa enawa kiala ekeni sa mama piuta kan arakena tia noa e akar deka bokata conflict ties solda kia noa cartilage maksain. Eto kota osteic ties kia noa buta e astika maksain. Tahabi di pidua denda. Eto kota mankiwa cartilage maksain mora madua. Ida basa buta astika maksain tora tilapia Mudua sea kiela. Eto kota metana mora madua tiena ma. Ida basa osteic ties astika matsein etana liagan na tora tilapia mudua sea. E astika matsein pete liagan na tawa tora tilapia mudua sea. Ida basa cartilage matsein ke lakshana wala dea. Ara mora ke lakshana. Ehe ma yang. Abhyantara sakilla cartilage karadiya pavana jeevat ve mora mora innawada ape gangawal wala innawada mora ne karadiya pavana sagare mude tamai jeevat ve mukaya deheya purra udariyawa pavatino mukaya deheya purra udariyawa pavatinne eka tamai visheshatwe pute ita passe vishamaansa pauchcha varalak tiyena ita passe jalakloma palum pidanayekin aavarnaya vi Nata, pita tada peno abuta. Jalak loma yugal pahai. Ida passe waral waral narati. Mokada kiyanne puthe nata. Ida passe anith patta deno abuta. Ya samamitikai swabhavayak tiyena puthe hondata balanna osteic ties ida passe matsein astika matsein samamitikai swabhavayak tiyena abhyantara sakilla astimaya karadiya miridiya dekema jeevit wenawa mukaya dehaya etana hada ganna purwa kelawara pihitai purwa kelawara ida passe samaansa pauchcha warala depattata samaanawa vihidichcha pauchcha warala Jalakloma palum pidanayekin aavarnaya vi atha pitatata nopene jalakloma yugal hatarai avasane waral narati atha oba balanna oya achchupade thiyena rupayak eka baluwa nan taw tikak oata awashya nan pahedili karaganna puluwan mewa api nithara katha karala thiyena hinda man hitanne e gadaluwak wenna oyagollonta ilagata enawa putha amphibia kodasa podanda da amphibia මේ ඇමිෆීබියා වන්ට අයිති වෙන්නේ ඔබ දන්නවා ඔබේ ජීවි. ඔබේ ජීවින්ගේ විශේෂත්වයක් රූපාන්තරණයක් පෙන්වනවා. ජීවිතයේ එක් එක් අවදි පුතා රූපානුරූපව පෙන්වනවා. බිත්තර කීටයා පිළව සුහුගුලා බිත්තර සිසුවා සුහුගුලා විදියට අවදි පෙන්වනවා. ඒක තමයි රූපාන්තරණය. එතකොට කවුද මේ රූපාන්තරණය පෙන්වන සත්තු උදාහරණයක් ගෙම්බා. ගෙම්බා මොන රූපාන්තරණයක්ද පෙන්වන්නේ? ගෙම්බා මොන රූපාන්තරණයක්ද පෙන්වන්නේ? Sampurna rupantaranyata asampurna rupantaranyata asampurna rupantaranyata yage tiyena avastha thunai bittara sisuwa sohugula edoda maduruwa gattot ehema yage bittara kīteya pilawa sohugula lesa avastha hatarai namuth maduruwa amibibiyawek neme hari edoda amibibiyawanta gemma asampurna rupantaranyata daranne edoda rupantaranayak sahithai kiyala vitarai othana diyena bhaumika jalaja parisara dekema jeevit wenawa ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න මෙයාට අවශ්‍යයි ජලය. දෛව පරිණාමයේදී ගොඩබිම ආක්‍රමණය කළ ජීවීන් ලෙස උදේ මේ අවිෆීඩියාවන් සලකනවා. අන්න පුතේ හෘදේ කුටීර 3යි. හෘදේ කුටීර 3 කොහමද පුතා? කර්ණිකා දෙක තියෙනවා. කෝෂිකා දෙක එකට ගත්තාම කෝෂිකා කොටස එක කොටසක් විදිහට ගත්තාම අවිෆීඩියාවන්ගේ හෘදේ කුටීර 3යි. Ida basa සසන බැනාලු තෙත හම හෝ මුඛය මගින් සිදු කරනවා ඊළඟට මයි පුතේ චල තාපි
lesi oye chalata api bawai harde kuti lagaanai galapan e lesi korapatu nathi granthi sahita tuni sewala hamak thiyena vibhagata oka ahana meka taruwak danna wedi pura korapatu nathi granthi sahita tuni hamak kathi sattva kaande kumakda onna ahana wedi pura mahamu prashnaya korapatu nathi granthi sahita tuni sewalamaya hamak kathi pushtavarshi kaande kumak edara puta amphibia Sancharane sadaha puta panchangulika gatra tiyena. Oba ahala athi habal wani paada kiyala mataka athi. Ita passe puta meya ekalingikai. Minisa ekalingikai e wagema meyalath ekalingikai. Ena udaharana puta gemma mediya salamandara nootta panugena. Ilagata ena puta reptilia kodasa. Mokada reptilia. Reptilia kodasa gatta puta Uragain me tayat teno apilana reptilia kian buta uragain. Ida basa buta bawika karadia miridia parisara wala jiwat teno. Ganti walin tora wiali hamat tir. Hame korola tieno. Sancar ne ada pancang gulika gatra tir. Sosone penahalu magin sidukaran. Calata api. Ida basa buta abyantara sansei chene sidukaran. Nashari reatul. Karnika dekai asampurna bedunu koshikawai enang yage puta hardaya kutira kiyada tunai enang den padang mokada hardaya kutira gana dekai tunai tunai avasan deka hatarai hatarai dekai tunai tunai avasan deka hatarai hatarai metanda padang karagan enang puta dekai tunai tunai hatarai hatarai ida passe puta meyage visheshatwaya deha isa kadalesa konas dekai ekalingikai kawuda udaharane kimula naya ibba irwase achalataapi chalataavi bala bawa balamu mulimma maksain chalataapi amphibia chalataapi reptilia chalataapi avasan denna achalataapi shirapain pakshi ena owa oy points deka thibbat athi putha oyata vibhagayedi lakshana sadahan karanakota Awasan deka buta, awasan deka thawa dekai tiyenne aaves. Aaves kiyanne pakshi. Ita sahalu astimaya baahira sakillak tiyenne. Dehe habai anakulai. Piya yage anakulai kiyanne buta mehema ulwa tiyenne me meyata vaat me anakula swabhawaya vaataya kapaagena ihalata idiriyata yanna tamai baavitha wenne. Piyaatu walin aawanne uhamak atha. Apara gaatrawala korala atha. Panchaangulika gaatra atha. Pura gatra piya pada hatarak timbalu kute pakshi inda harida pada hatareng pura gatra isarha gatra dekalu puta piya pat bawata harila tiyenne etakota dan pada kiyada puta dekai pada dan shirapayin gato koma pada hatarai etakota pakshi inge pada hatarak timbalu etakota pada hatareng isarha deka metadi piya pat bawata patala tiyena pura gatra deka etakota dan pada deka SCPS sahita S tiyena tiyunu dushtiyak tiyena. Ena pudi avasan pituwa den paadama avasan karanna avasan pituwata den ena. Man ada sampurna vigrahayak kare. Man hitanawa e vigrahaya saarthaka oba ganna athi kiyala. Vibhagaya sadaha obata uparima daayakathwayak laba denna tamai e kriyawa kare. Ena balanna puta avasan pituwa ekolos sweni piutuwa piutege lassana wacana tikak tiyena igena ganna e wacana tikak igena gamu e wage ma avabodayat uparimata gamu ehenam pute obata thawa chuti kallak ithuru una otana pakshinge lakshana wala pakshinge lakshana wala undama tiyeneka liyawila naha hariyata etana awashya aya liya ganna ame siridana liya ganna dapneti hotak kata Koshika dekai.
karnika dekai koshika dekai. ඊළඟට බලන්න පුතා ශ්වසනය පෙනහළු මගින් සිදු කරනවා ඒකලිංගිකයි ලිංගික ප්‍රජනනය සිදු කරනවා ඒකලිංගිකයි ලිංගික ප්‍රජනනය සිදු කරනවා බලන්න ඔය විදිහට සියලු දෙනා පැහැදිලි කරගත්පද කියලා එහෙනම් අවබෝධ කරගන්න සියලු දෙනා ඔය ආකාරයට බලන්න පැහැදිලි වුණාද කියලා. එන්න පුතා ඊළඟට. ඊළඟට බලන්න. ඒකලිංගිකයි. ලිංගික ප්‍රජනනය සිදු කරනවා. ඒතර උදාහරණ පුතා කපුටා ගිරවා පෙන්ගුයින් වලි කුකුලා බකමූණා කැස්පරා එනම් විශාලම පක්ෂියා කවුද? පැස්බරා. ඊට පස්සේ කුඩාම කුරුල්ලා කවුද? කුඩාම පක්ෂියා ගුමන කුරුල්ලා. ඔවා පාඩම් කරගන්න පොතේ සාමාන්‍ය දැනුමක් අරගෙන එනවා. ඊට පස්සේ කිවි. ඊට පස්සේ කැහි බෙල්ලා. ඊට පස්සේ එන්න පුතා තාචුට්ටයි තේරුම් ගමු හරියට. සියලු දෙනා බලන්න පොතේ අවබෝධයෙන් ඉන්න. උපරිම අවබෝධයක් ගන්න. ඊළඟට පුතා මැමේලියා. කවුද පුතා මැමේලියා මැමේලියාවන්ට ගත්තාම එන්න පුතාලා අවසන් එක රෝම වලින් සම ආවරණය වී පවතී සමේ කූප තුන රෝම ගිලී පවතී ඊට පස්සේ ඔය ගැහණු සත්තුන්ගේ ගත්තාම කිරි එන ග්‍රන්ථි වලට අපි කියනවා ස්තන ග්‍රන්ථි ඊට පස්සේ දාඩි යන ග්‍රන්ථි අපි කියනවා ශේද ග්‍රන්ථි ඊට පස්සේ පුතා තව ග්‍රන්ථි වර්ගයක් තියෙනවා ඔය හැමේ ස්නේහ ස්වාමී ග්‍රන්ථි මේ ස්නේහ ස්වාමී ග්‍රන්ථි වලින් එන්නේ මොනවද පුතා සීම ඔයා අහනවා පුතේ ආ ඕකත් හයිලයිට් කරගන්න අතිශයින් වැදගත් ස්තන ග්‍රන්ථි මගින් කිරි එනවා ශේද ග්‍රන්ථි මගින් දහඩි එනවා ශේදය කියලා කියන්න පුළුවන් ස්නේහ ස්වාමී ග්‍රන්ථි මගින් සීබම් එනවා ඊට පස්සේ පුතා හෘදයේ කුටිල හතරයි කාර්නිකා දෙකයි කෝෂිකා දෙකයි ඊට පස්සේ පුතා දීර්ඝදිර සංසරණය සිදු කරනවා ඊට පස්සේ පුතා අචල තාපි ඊට පස්සේ නැස්ටි නැති දී අවතල රතු රුධිරාණු දරනවා දේහෙන් බාහිරව දැන් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ගත්තාම අභ්‍යන්තරව තියෙන දේහේ පුරුෂ ප්‍රජනන පද්ධතිය ගත්තාම දේහේ බාහිරට වන්නට තියෙන තොර බාහිරව වන්නට තියන්නේ දේහෙන් බාහිරව උෂණ කෝෂ පීඨයි ඒකලිංගිකයි ඊට පස්සේ පුතා ලිංගික ප්‍රජනනය සිදු කරනවා ඊළඟට කලල පටල විකසනය සිදු වෙනවා අවසන් වශයෙන් පුතා මුවා ගෝරිල්ලා ඔරංගොටා උණා පුළුවා වඳුරා චිම්පන්සියා මීයා වවුලා ඩොල්ෆින් තල්මසා ගවයා ඔය අය සියලු දෙනා පුතා ගන්න පුළුවන් උදාහරණ විදියට එනම් අවසන් කතාව ඉතා ලේසි පහසු වැඩක් හරියටම අවබෝධ කරගමු. ද්විපද නාමකරණය. මොකද පුතා ද්විපද නාමකරණය. ද්විපද නාමකරණය අහනවාමයි පුතා හඳුනා දුන්නේ කවුද? කැරෝලස් ලීනියස්. කවුද පුතා හඳුනා දුන්නේ? කැරෝලස් ලීනියස්. එතකොට මේ ද්විපද නාමකරණය පුතා නාමපද දෙකයි. ද්විපද නාමකරණය නාමපද දෙකයි. ඒකයි මේ ද්විපද නාමකරණය. අපි නාමකරණයක් සිද්ධ කරනවා නාමපද දෙකකින් ඒක නිසා තමයි ද්විපද නාමකරණය කිව්වේ නං ද්විපද නාමකරණයේ පුතේ සම්මතයන් දැන් කතා කරමු එහෙනම් බලන්න පුතේ ජීවියෙකුගේ ජීව විද්‍යාත්මක නාමපද දෙකකින් සමන්විතයි හොඳට අවබෝධ කරගන්න එහෙනම් පළමු පදයන දැන් මෙතන හෝමෝ සේපියන්ස් කියනවා මේ හෝමෝ සේපියන්ස් කිව්වහම පළවෙනි අකුර කැපිටල් අනිත් ඔක්කොම මොනවද පුතා සිම්පල් අකුරු යන්නේ අනිත් ඔක්කොම සිම්පල් අකුරු යන්නේ මේක සිම්පල්. එතකොට පුතා පළමු අකුර කැපිටල් දෙවෙනි අකුර ඊළඟට සියලු අකුරු සිම්පල්. එතකොට පුතා මේ පළවෙනි නාමය අපි කියනවා මොකද පුතා? ඒක ඝන නාමය. දෙවෙනි එක අපි කියනවා පුතා මොකද? විශේෂණ නාමය. දෙවෙනි එක විශේෂණ නාමය. විශේෂණ නාමය නැත්නම් විශේෂණ පදය එහෙම නැත්නම් සුළු නාමය කියලා කියනවා. එහෙනම් ජීවියෙකුගේ ජීවිතාත්මක නාම පද දෙකකින් යුක්තයි.
palamu padaya gana namaya ha devana padaya sulu namaya visheshana padaya wenawa ඊට පස්සේ දීවිද්‍යාත්මක නම ග්‍රීක හෝ ලතින් භාෂාව යොදනවා එහෙනම් මෙන්න පුතේ වැදගත් කාරණයක් ජීවවිද්‍යා නම ඉංග්‍රීසි රෝම අක්ෂර වලින් ලියා දක්වනවා එහෙනම් පුතේ ගණේ මුල් අකුර කැපිටල් අන්න මං කිව්වා ඉතුරු අකුරු සියල්ල සිම්පල් ඔන්න වැදගත් කාරණයක් අරුවක් දාගන්න නාමය අත් අකුරෙන් ලියන විට පද දෙකට යටින් ඉරක් The name අත්අකුරින් ලියනකොට ඔක හරි වැදගත් අත්අකුරින් ලියනකොට යටින් ඉරක් දැන් ඔබ ලියන්නකො හොමෝ සේපියන්ස් කියලා ඒක ලිව්වා නම් යටින් ඉරක් අදිනවා මේක print කරනවා නම් පුතා print කරනවා නම් කොහොමද නාමය print කරන්නේ ඇල අකුරින් මොකද කරන්න පුතේ print කරන්න ඔතනින් අවසන් පුතා පාඩම ඊට පස්සේ මේ ජීවවිද්‍යාත්මක නම් ටික කොහොමද කියන්න පොඩ්ඩක් බලා ගන්න මිනිසාට හෝමෝ සේපියන්ස් කියනවා හෝමෝ සාපියන්ස් කියනවා නාවල පුතා මෙසුවා නාගස්සාරියු නාවල මෙසුවා නාගස්සාරියු නිර්මාණල් වල නිම්පියා ස්ටෙලාටා නිම්පියා ස්ටෙලාටා ඊට පස්සේ පොල් වල පුතා කොකොස් නියුසිෆෙරා ඊට පස්සේ පුතා බඩිරිඟු වල සියාමේස් අමෙරිකා ඔගොල්ලෝ වීඩියෝ එක බලලා ලියා ගන්න මේ ඔය නම් එන්නේ නැහැ ඉතින් ප්‍රධානම ප්‍රධානෙන්න නම් ටික මම ඊළඟට ලකුණු කරන්නට අදාළ සියාමේ සිංහයා පන්තරා ලියෝ බල්ලා කැනිස් ෆැමිලිරස් පූසා ෆෙලිස් ඩොමෙස්ටිකස් නයා නාජ නාජා ආසියානු අලියා එලිෆස් මැක්සිමස් වලි කුකුලා ගැලස් රෆායෙට්ටි අශෝක පෙතියා පන්ටියස් අශෝකා අඹ මැග්නිෆෙරා ඉන්ඩිකා මොනරා ෆාවෝ ක්‍රිස්ටේටස් අලියා එලිෆස් මැක්සිමස් ඇවිල්ලා තියෙන අය මම දැන් දෙන්නම් මිනිසා ලකුණු කරගන්න ඩොට් එකක් දාගන්න මිනිසා නා මිනිසා නා ඊළඟට නිර්මාණ නයා අලියා පන්ටියස් අශෝක ඔය ටික තමයි පුතා ඇවිල්ලා තියෙන්නේ. ඉවරාර මං කියපු ටික වීඩියෝ එකෙන් බලාගෙන ඔන්නම් ඔබ වචනෙන් ලියා ගන්න. හරි. එහෙනම් එන්න පුතා ඊළඟට ඊළඟ වැඩේට දැන් එතකොට 1 සිට 13 දක්වා පාඩම් වලින් 8 වෙනි පාඩම හැර පාඩම් 12ක් අවසන් කරා දැන් 8 වෙනි පාඩම අපි අවසන් කරන්නට ඒ වැඩ කටයුත්ත පටන් ගමු 8 වෙනි පාඩම ඉතා සරල පාඩම ඊළඟට අපිට ලබන සතියේ 14 වෙනි පාඩම කතා කරමු එතකොට පාඩම් කොටස් ටික අවසන් වෙනවා ඊළඟ සතියේ විභාගයේ තියෙන්න මට හිතෙන්නේ නේ ආ 14 නේ එතකොට ප්‍රශ්න නැහැ ලබන සතියේ 12 නේ හරි එන්න පුතාලා එහෙනම් ඒ වැඩ කටයුත්ත කරමු එතකොට බලන්න පුතේ පාඩමේ නම ඉස්සල්ලාම බලමු මොකද්ද පාඩමේ නම බලන්න පුතේ පාඩමේ නම ඔබට සඳහන් කරලා තියනවා ජීවීන්ගේ ලාක්ෂණික මොකද පාඩමේ නම අච්චුපොත් තියෙනවා ළඟට ගන්න අච්චුපොත් ටියුට් එක මම එව්වා ඒකෙන් බලන්න පාඩමේ නම පුතා ජීවීන්ගේ ලාක්ෂණික මේ විදිහට අපි පාඩම කතා කරන ඔය ඉස්සරහා පින්තූරයක් තියෙනවා ඒ පින්තූරේ තියෙන්නේ පුතා වෛරස් එකක පින්තූරේ එහෙනම් ඊළඟට අපි තවදුරටත් ඉස්සරහට ගමන් කරමු ඉස්සරහට ගමන් කරමු ඊළඟ එතකොට මේකේ අවශ්‍ය කොටස් ටික හරියට අවබෝධ කරගමු සියලු දෙනා හරි පළවෙනි පිටුව පෙරලා ගන්න පළවෙනි පිටුව පෙරලා ගන්න දැන් පාඩම් කරමු මාත් එක්ක ජීවීන්ගේ ලාක්ෂණික
kiyak tiyanoda maya putu. Jeevinge lakshanika kiyak tiyanoda maya putu. Jeevinge lakshanika maya putu atak tiyanoda. Hondata padam karagamu imin sare. Jeevinge lakshanika kiyak tiyanoda putu atak tiyanoda. Monada maya putu jeevinge lakshanika atak. Bandarule. Jeevinge lakshanika atak. Oka padam karanna avashyamai. Podam mata screen eka ævillada kiyala poddak kiyanna putu. Kavurada daruwek chat ekata daana screen eka ævillada kiyala. Jeevinge lakshanika atai. Screen eka ævillada kiyala chat ekata. Hari putu bonsuru. Etakota balanna putu jeevinge lakshanika atai. Aniwaryen putha obada meyata kelima paadan karaga. Mokadda palaweni eka? Palaweni eka putha sailiya samvidhana. Mokadda putha? Sailiya samvidhana. Balanna perala ganna palaweni pituwa. Sailiya samvidhana. Tutik. Palaweni pituwa. Sailiya samvidhana. Irasa deka poshane putha. Poshane. Me danne ewa. Poshane. Irasa maya putha tuna. Tuna. Swasane. Dannawa. Atara uddipyatawa samayojana eka poddak danna kiyuwe baiswarya danna chalanaya danna prajananaya danna vardhanaya danna enan oba dannathi oyaten ekai tibbe mokada dannathi eka uddipyatawa samayojana ekak yam kisi taramakata oba danna please yang issarahata puthe sailiya samvidhanaya gaththama harima lassanai Eka sailika nang yage dehe eka sailekin hadila tiyena. Bahu sailika nang yage dehe putha saila rashiyakin hadila tiyena. Eka sailika nang yage saile eka sailekin hadila tiyena. Bahu sailika nang yage dehe putha saila rashiyakin hadila tiyena. Ena oba me wenakota dannwa eka sailika jeevin kawuda kiyala. Eka sailika jeevin kiyanne kawuda? Tani sailekin sadura jeevin eka sailika jeevin. Udaharana Amoeba, Paramecium, Euglena, Chlamydomonas. Amoeba, Paramecium, Euglena, gattama protozoa. Chlamydomonas gattama monaka kaanada idenne algae kaanne. ඊට පස්සේ අනිත් සියලු දෙනා මිනිසා ගත්තාම ගවයා ගත්තාම හාව ගත්තාම එළුවා ගත්තාම ඔක්කොම පුතා බහුසෛලික. එහෙනම් බහුසෛලික ජීවි දේහ තුළ සෛල වර්ග විවිධ සෛල වර්ග වලින් සමන්විතයි. එහෙනම් ලේසි Dan oba yana ma puta shaka dehe tiyana saila warga hadunaga. Shaka dehe tiyana saila warga mona wada. Dan oba shaka dehe tiyana saila warga api mulai daya. Mulai daya. Mana hepati sumu kiyana mulai daya. Ari mulai tiyana saila api kiyana wa mokak kiyana da. Mula kesa saila. Mula kesa saila. Ini pasti kita kade bata tuna tiyana apa kata kade tiyana bata tuna sailama phloem cambium apa kata kita kade tiyana bata tuna sailama phloem cambium sailama walin yanne monawada jale phloem walin yanne monawada ahar cambium tamai puta baddha karana kota ivahal wenne e kiyanne puthe kol gas baddha karanna puluwanda ba ai beri Cambium padakayak ne, amagahak baddha karanna puluwanda puluwang. Ai cambium padakayak tiyena. Ita passe raputangaha baddha karanna puluwanda? Oh puluwang. Ai cambium padakayak tiyena. Cambium padakayak naththam baddha karanna bae pu. Ena kade tiyena padaka neme otandi sadahan karanne saila. Ara sailama padakaya, phloema padakaya hadune sailama saila walin. Phloema padakaya hadune phloema saila walin. Ena onna pu de saila saila. Saila ma saila flowa ma saila. Erang onna bule saila bule kaisa saila. Kade tiyana saila. Saila ma saila flowa ma saila. Ibar naan pula kade tiyana saila warga deya sanan kara. Shaka kade tiyana saila warga deya sanan kara. Ilangata enawa puthe patrayata. Mokada puthe patrayata. Patraye. Oya patraye tiyana saila tika oy thiyenawane. Oya udama tiyana saila mokadda? Apicharmiya shaila udama tiyana shaila apicharmiya shaila irtawasse deweniyata tiyana shaila mokadda ini murdustara shaila irtawasse otana oy thunweniyata tiyana shaila nam karala na
ඒ පුතා සවිවර මුර්දුස්තර සෛල ඒක නම් කරලා නැහැ අපි ඒ උනාට දැනගමු ඉනි මුර්දුස්තර සෛල වලට යටින් ලියා ගන්න සවිවර මුර්දුස්තර සෛල සවිවර මුර්දුස්තර සෛල ඉනි මුර්දුස්තර යටින් ලියා ගන්න සවිවර මුර්දුස්තර සෛල ඉනි මුර්දුස්තර යටින් ලියාට සවිවර මුර්දුස්තර සෛල ඊට පස්සේ පුතා මේ පත්‍රයෙන් වායු හුවමාරුව සිදු වෙනවා මොකද්ද සිද්ධ වෙන්නේ පත්‍රයෙන් වායු හුවමාරුව එනම් පත්‍රයේ වායු හුවමාරු වෙන කොටස මොකද්ද උදේ? කූටිකා හරහා තමයි වායු හුවමාරුව සිදුවෙන්නේ. එනම් කූටිකා හරහා වායු හුවමාරුව සිදුවෙන්න කූටිකාවේ සිදුරක් තියෙනවා. එනම් කූටිකාව ඔන්න නකුරු කරලා තියෙනවා ඒ සිදුර විදියට. එනම් කූටිකාවේ දෙපැත්ත තියෙන සෛල වර්ග දෙක මොකද්ද? පාලක සෛල. මොනවද මුතා? පාලක සෛල. එනම් ඔබ දැනට ඔතන තියෙන සෛල වර්ග තුනක් කිව්වා. මොකද්ද? අපි චර්මීය සෛල, විමුර්දස්වර සෛල, පාලක සෛල, පත්‍රයේ තියෙන සෛල වර්ග. ඊට පස්සේ ශාකි පුෂ්පේ තව සෛල වර්ගයක් තියෙනවා. ඒ තියෙන්නේ පරාගණය සඳහා. ඒ සෛල වර්ගය පරාග සෛල. ඒ සෛල වර්ගය පරාග සෛල. මම හිතනවා සියලු දෙනාට තේරෙන්නේ නැති කිසි ගැටලුවක් නැහැ. ඊළඟට එනවා පුතා සත්ව දේහයකට මිනිසෙක්ගේ දේහයකට එනවා පුතේ මිනිසෙක්ගේ දේහයේ තියෙන ශෛල වර්ග ටික දැන් අධ්‍යයනය කරනවා ඉතාම ආසාවෙන් මේක ඉගෙන ගන්න මේක මම නම් කරාට පස්සේ ඔයාට තනියෙන් උනත් මේක නම් කරන්න හැකියාවක් තියෙන්න ඕන එහෙනම් බලන්නේ යනවා පුතා අපි දැන් නම් කිරීමක් බලමු සත්ව දේහයේ තියෙන ශෛල වර්ග පුතා අපි කොහෙන්ද පටන් ගන්නෙ? හැමෙන් පටන් ගමු. හැමේ තියෙන සෛල මොනවද? සමේ සෛල. ඊට පස්සේ පුතා ඔය ශුක්‍රාණු අපි පිරිමි ජන්මාණු වර්ගයට කියනවා ශුක්‍රාණු. ඔය තියෙන ශුක්‍රාණුවක් ඇඳලා. ඊට පස්සේ උඩ තියෙන ගැහණු ජන්මාණුවක්. ඒ කියන්නේ ඩිම්බයක් ඔය ඇඳලා තියන්නේ උඩ. ඔය ශුක්‍රාණුවයි ඩිම්බයයි තියෙන්නේ පුතා. එහෙනම් ඔය ශුක්‍රාණුව ඩිම්බය මෙතන ඔය තියෙනවා පුතා ඒ ශුක්‍රාණුව ඩිම්බය අපි හඳුන්වනවා මොනවද කියලාද පුතා ජන්මානුසයි ඒවා ජන්මානුසයි මොලේ තියෙන සෛල වර්ගයට කියනවා ස්නායු සෛල අස්ථි වල තියෙන සෛල වර්ගයට කියනවා අස්ථි සෛල රුධිරයේ තියෙන සෛල වර්ග දෙකක් අපි කතා කරනවා රතු රුධිරාණු වල තියෙනවා රතු රුධිර සෛල සුදු රුධිරාණු වල තියෙනවා සුදු රුධිර සෛල පේශි වල තියෙනවා සෛල වර්ගයක් ඒක අපි හඳුන්වනවා පේශි ශෛල. දැන් විභාගයට ඕක ආවොත් නම් කරන්න පුළුවන් තමයි පුතේ. එහෙනම් බලන්න පුතේ අපි යන් ඉස්සරහට මම හිතනවා සියලු දෙනාට තේරෙන්නේ නැති කොබන්න ඔන්ලයින් ඉන්න දරුවෝ අත උස්සන්න බලන්න තේරුණාද පළවෙනි පිටුව අවසන්. කොබන්න අත උස්සන්න තේරුණා. අත උස්සන්න තේරිච්ච අය. ඒක ඇති දෙයක් නෑ පුතා. ඉතින් හරියට අවබෝධ කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒකයි මම මේ පුන පුනා ඔබෙන් අහන්නේ. देवन ජීවියෙකුගේ තුල හඳුනාගත හැකි සංවිධාන මට්ටම් දැන් ඔබ මේ වෙනකොට රණු ගෙන ගත්ත සංවිධාන මට්ටම් කීයක් තියෙනවද? සෛල පටක අවයව පද්ධති ජීවියා සංවිධාන මට්ටම් කීයද පුතේ? පහයි. සංවිධාන මට්ටම් පහයි.
Enang jiwin ke view apa ya? Tanggal kamu tuh ya, nanti pada mereka bang ayah kalau itu kan awasan karena balapur tuh ya, ini siapa bodoh? Ikman karena musir deh na. Itu kan jiwi aku tulah handuna katanya ke sanggida na matang pahai. Dan apa memang dana kamu tuh? Paling ini kan sahile, sahile kian deh bodoh. Jiwin ke view mereka kayak sahile, kerutte mereka kayak sahile. Oke kan? Deka, pataka kian deh mukadde. Saila samuha, ena buta nishita karya kiri kiri sada visheshanya u saila samuha buta pataka kiyana dekai. Ita passe indriya kadenne kohomada? Indriya kadenne avayava yak kadenne kohomada? Avayavayak kadenne pataka ekathu vela. Kohomada? Pataka ekathu vela avayavayak kadenne. Ita passe buta paddhatiyak kadenne kohomada? Indriya ekathu vela paddhatiyak kadenne. Jiwa kadennya kau benda, pada tiap itu ini memputa jiwa sadar. Hari, ini karena buta, obeng ahana wa galin satahana kini dakwaan kira me jiwa bihwenek. Enak jiwa bihwenek galin satahana kini dakwaan kau benda, shaila, patak, awa, pada ti jiwa. Enak eva ke buta, ada me heart ke dia na pesi. Hati kita na pesi ikut juga lah, per pataka hadono, per pataka vali per daya hadono, per daya tujuh ratus sembilan puluh badeti hadono, tujuh ratus sembilan puluh badeti jiwa hadono. Enang atengi kak kurna awasan kudu, atengi kak kawasan. Dewani ekam buta, dewani ekam poshane, makad buta poshane, dewani ekam poshane buta. Itu orang poshane kianne makad, jeng api mang kianne, api husma ganne kota, api sarire ada sakti lebino. Api itu kawat awat tu kah highlight kerja ni, ni, api syarikat itu sakti lah, mana tiada valia tu main sosan. Itu orang tu eh sosan ya sih, tapi ni api ahar ganjo, na ahar ganjo kau tu glukosa sekka, khusus ganjo oksigen tiga batik tiada kalau tu main api syarikat itu sakti lah. Enam jiwa ya pawat tu agen ni mas sadah, sakti ya, drabya lah agen ni mek tiada valia, poshane kela, hadunan. Ini pasti barang nak utara dewanian. Me Poshanaya kotas dekai. Oba khawat awat mereka kira-kira ni aduan samar. Poshanaya kotas dekai. Muka tu swam poshi poshanaya. Swam poshi poshanaya kotas dekai. Swam posh. Balan screen ni ke pain awat tu mereka kotas kira kian na. Pain netang kian na bude. Dan pain awat tu. Barna kiwe ka hundai, screen ne kaya pehna wadha. Then pehna wadha. Ema pehna ta screen ne kaya kiya. Poshane abuta, isalama artha kata neya kara. Poshane artha kata neya kara. Edana poshane artha kata neya kara ne, jeevin, jeeve paata ke nima sada shakti ha, dravya labha ke nima kriya wali. Tama visin mahar nipada wana wanang swam poshi poshane. Me swam poshi poshane akar dekai. Eka prabha swam poshi anitaka rasayanika swam poshi. Prabha swam poshi eka harita shaka. Rasayanika swam poshi eka bacteria otana bacteria avatamai buta nila harita algi hemanatan cyano bacteria. Hemanatua hama bacteria ama rasayanika swam poshi ne. Hama bacteria dan bacteria gato. Streptococcus, lactobacillus, soa gitu mana? Namu thema bacteria mas rasanya ke me soa poshi na, rasanya soa poshi bacteria ikai ini, cyano bacteria yang kena ni lah harta lagi. Ya apa thamai orang ini? Ini pas sebuta perbasan sesuatu apa dekpi? Perbasan sesuatu apa dekpi? Mau barang kerja ni kari barang ini, na ikulah itu parma tiapa perbasan sesuatu. Carbon dioxide dah jalan ya, dah agen shock patro la. Hari tap perdaha surya shaktiya adaren aha nipadi me kriya valiya prabhasan sishini kela hadu. Enam prabhasan sada sada kiya kawashada hatara kawashai. Manoda carbon dioxide jalaya hari tap perdaha surya shakti. Enam ye sami karne buta ilangana palle hadi na oka hana vibhagana highlight karaganna prabhasan sishini vachana sami karne liyanna kiya. Tura prabhasan sishini vachana sami karne tamai carbon dioxide dana jalaya italya surya shaktiya hari tap perdaha italya. Itu asalnya glukosa na oksigen.
ඊටපස්සේ පුතා ප්‍රභාසංශේෂණයේ රසායනික සමීකරණය තුලිත රසායන සමීකරණය අහන ප්‍රභාසංශේෂණයේ තුලිත රසායන සමීකරණය ඒකට පුතා කිසිම ගැටලුවක් නැහැ 6යි CO2 6යි H2O CI 12යි O6යි ධන 6යි O2 ඒක පාඩම් කරගන්න ඔන්න ප්‍රභාසංශේෂණයේ පුතා තුලිත සමීකරණය ඔබ තුලිත සමීකරණය පාඩම් කරගන්න කෙටියෙන් ඔය C මේ ග්ලූකෝස් වල C6 H12 O6යිනේ එතනට විතරක් 6 දාන්න. අනිත් තැන් තුනට 6 දානවා කියලා මතකයි. ඊට පස්සේ පුතා විෂම පෝෂී කියන්නේ කවුද? සත්තු ගත්තොත් මයි පුතේ විෂම පෝෂී. එතකොට ශාක නිපදවන ආහාර හෝ වෙනත් ජීවි සම්බන්ධයක් සම්භවයක් ඇති. කාබනික ආහාර ප්‍රයෝජන ගන්නා සතුන් විෂම පෝෂී ලෙස හැඳින්වෙයි. එනම් සසනේ පුතා කතා කරන ප්‍රැක්ටිකල්ස් දෙකයි. ඔය ප්‍රැක්ටිකල්ස් දෙක පුතා අතිශයින් වැදගත්. ඒ ප්‍රැක්ටිකල් දෙක දැන් කතා කරනවා හොඳට තේරුම් ගන්න. එතකොට අවබෝධ කරගන්න උපරිමයටම මේ ප්‍රැක්ටිකල් දෙක ඒ කියන්නේ සසනේට අවශ්‍යයි ඔක්සිජන් අන්න ඒ ප්‍රැක්ටිකල් එක සසනේන් පිට කරන්න කාබන් ඩයොක්සයිඩ් අන්න ඒ ප්‍රැක්ටිකල් එක. එනම් ප්‍රැක්ටිකල්ස් දෙක නැවතත් කියන්න ऑक्सीजन प्रैक्टिकल लेगा कार्बन डाइऑक्साइड प्रैक्टिकल ऑक्सीजन प्रैक्टिकल लेगा कार्बन डाइऑक्साइड प्रैक्टिकल देंगे अभी कब अभी गाना अब उधर ससने दी कार्बन डाइऑक्साइड पीते हुए ना किया ना प्रैक्टिकल ले ससने दी कार्बन डाइऑक्साइड पीते हुए ना किया ना प्रैक्टिकल ले अभी एक अटा यान्ना खाली अर्थ कथन है निरूपण है गामु आठ यूटे के बालान्ना ශ්වසනය අර්ථ දැක්වි. ජීවි සෛල තුළ සංචිත ආහාර මගින් ශක්තිය නිපදවන ක්‍රියාවලිය සෛලීය ශ්වසනය නම් වේ. එනම් ජීවි සෛල තුළ සංචිත ආහාර මගින් ශක්තිය නිපදවන ක්‍රියාවලිය. කියන්නේ ඔය සංචිත ආහාරවල එතකොට තියෙන මොනවද? ග්ලූකෝස්. ඒ ග්ලූකෝස් ඔක්සිජන් එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් ජලයේ ශක්තිය. ඒ කියන්නේ මොකද? සෛලීය ශ්වසන ප්‍රතික්‍රියාව කියන්නේ අර ප්‍රභාසංශේෂණ ප්‍රතික්‍රියාව ලියපු එකේ අනිත් පැත්ත. ඔබ ප්‍රභාසංශේෂණ ප්‍රතික්‍රියාව මෙහෙම ලියවනේ. 6යි CO2 6යි H2O සූර ශක්තිය ඊට පස්සේ හරිතත්වද මෙතන CI H12O6 ධන 6යි O2. මේ විදිහට පුතා ප්‍රභාසංශේෂණ සමීකරණ මේක ආයි අනිත් පැත්තට ලියනවා පුතා. මේ දෙක ලියන්න නැතුව. CI H12O6 ධන 6යි O2. මෙතන 6යි CO2 ධන 6යි H2O ධන ශක්තිය. ධන ශක්තිය. එහෙනම් බලන්න පුතේ ප්‍රභාසංශේෂණ ප්‍රතික්‍රියාවේ අනිත් පැත්ත තමයි පුතා. මොකද මේ ප්‍රභාසංශේෂණ ප්‍රතික්‍රියාව. ඒකේ අනිත් පැත්ත තමයි පුතා සෛලීය ශ්වසන ප්‍රතික්‍රියාව. ප්‍රභාසංශේෂණ ප්‍රතික්‍රියාව පුතා මෙතන ආලෝක ශක්තිය හරිත ප්‍රදයි ආවා. මෙතනට මොකුත් දෙන්නේ නැහැ. ප්‍රභාසංශේෂණයේදී ශක්තියක් තිබ්බේ නැහැ. මෙතනදී ශක්තිය එනවා පුතා. එහෙනම් එන්න දැන් සිළු දෙනවා. ස්ක්‍රීන් එක පේනවද කියලා පොඩ්ඩක් කවුරු හරි දාන්න. ප්‍රැක්ටිකල් එක එන්න. ජීවි සෛල තුළ සංචිත ආහාර මගින් ශක්ති නිපදවන ක්‍රියාවලිය සෛලීය ශ්වසනය නම් ජීවීන් ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් සෛල තුළටගෙන කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කිරීමේ ක්‍රියාවලිය ආශ්වාස ක්‍රියාවලිය නම් එනම් පොදේ ඔන්න දැන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව පරීක්ෂණාත්මකව බලන්න යන එනම් ඔබට පේනවා පුතා ඔය බෝතල් ගොඩක් තියෙනවා බෝතල් ගොඩක් තියෙනවා එතකොට A B C D කියලා බෝතල් තියෙනවා. දැන් පුතේ ඔය A වල වල තියෙන වා A වලින් A වල ඉහළ P කියන සිදුරෙන් වාතය ඇතුළු වෙන්න නම් මොකද්ද අවශ්‍ය සිදු වෙන්න ඕනේ? A වලින් A වල තියෙන P සිදුරෙන් වාතය ඇතුළු වෙන්න නම් එයා පැත්තේ පුතා අර කරාමේ මොකද කරන්න ඕන පුතේ? E වල තියෙන කරාමේ අරින්න ඕන. ඊ වල තියෙන කරාමේ ඇරියහම ඇතුලේ ඉඩාහම තමයි පී වලින් වාතය ඇතුල් වෙන්න පුළුවන්. එතකොට ඔබ ඔතන චූසකය කියලා දකින්න පුතා. චූසකය කියන්නේ චූසනය කරනවා කියන්නේ මොකද?
adalah ganu. Mana ada cusa negaraan itu kan? Wati ya cusa negaraan. Wati adalah ganu. Kita ide no apa? Paling ini ke. Potassium hydroxide. Potassium hydroxide dia tega apa dah? KOH. KOH. Ini pasti dewi yang dia tega huru dia rebutan. Huru dia rebala saman yang nama muka terbutan. Calcium hydroxide. Atau Lihatlah tiada video produk beras keragaman calcium hydroxide yang mana yang hydroxide, mana ada kan bu? Hydroxide, mana ada kan bu? Hydroxide, calcium hydroxide. So saya buat apa? Mana calcium? Calcium hydroxide, CaOH twice. CaOH twice, calcium hydroxide, CaOH twice. CaOH twice, calcium hydroxide. Ilangan balan dulu. Dan mana? Oh ya. Kalau ini bahasanya ada wate atau luwe no? ඒ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික කවුද අවශෝෂණය කරගන්නේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් අවශෝෂණය වෙනවා. එහෙනම් ඉස්සරහා B එකට කාබන් ඩයොක්සයිඩ් යනවද? එහෙනම් B එකට යන්නේ නැහැ. එහෙනම් B එකේ තියෙන නිරීක්ෂණය මොකද්ද? ඒ හුණු දියර කිරිපාට වීමක් සිද්ධ වෙනවද? කාබන් ඩයොක්සයිඩ් ගියාම තමයි හුණු දියර කිරිපාට වෙන්නේ. දැන් කාබන් ඩයොක්සයිඩ් යන්නේ නැහැ හුණු දියර කිරිපාට වෙන්නේ නැහැ. C එකේ ඉන්නවා පුතා ගෙම්බා. Dan gempa usma ganno, gempa usma pita karano. Itu orang usma pita karano, karena pita karena karbon dioxide puta C bajane, D bajane itu tuh. Enam D walau hulu dia ramu kata ini puta kiri partan. Enam okai practical leka, sarana practical leka, karbon dioxide ini kan walak pola tiennya potassium hydroxide dalak, karbon dioxide jana kota, awan hulu dia itu awan. Itu kota media pita karena karbon dioxide dia, awan hulu dia kiri partan. Media ini mana ganja buluan kita mana ada, biji ganja buluan mana ada, mae, mung, badai ribu aja biji ganja buluan, ekianya shaka sosane di, awan dioxide pita karena nisa, ini thangka ala kita prasna dikata utara dia, biwala hulu dia ramala, dekhi aja nih reaksinya aku magda, biwala hulu dia ramah kiri partan oke. B wala hunu diya kiri paatan hoy kediyeliyo B wala hunu diya kiri paatan hoy waran adula diyanna warna wenasak nowey kiyala B wala hunu diya kiri paatan hoy waran adula warna wenasak nowey ilagada yata nirikshanayata hetuwa liyanna putha yata nirikshanayata hetuwa Potas, meh valianna. A botale, ati. Potassium hydroxide magin. A botale ati potassium hydroxide magin. A botale ati potassium hydroxide magin. Carbon dioxide. Carbon dioxide. A botol yati potassium hydroxide magin. Carbon dioxide. Carbon dioxide. අවශෝෂණය කර ගැනීම නිසා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම නිසා
B botol ya B botol ya Carbon dioxide no minima. B botol ya carbon dioxide no minima. B wala ati hunu diara wala dakna labena nirikshane mokakda liyanna puta B wala ati hunu diara kiri paata ve B madune hunu diara kiri paata ve therunane etakota ekata hetuwa liyanna puta ඒ උණු දියර කිරිපාට වෙන්නේ ලියන්න පුතා මැඩිය සොසනේදී මැඩිය සොසනේ කර පිටක පිටකරන මැඩිය සොසනේදී පිටකරන කාබන් ඩයොක්සයිඩ් Media sosial ini dipindahkan ke carbon dioxide, C botol ya sudah, B botol ya kita kaman kiri. Media sosial ini dipindahkan ke carbon dioxide, C botol ya sudah, B botol ya kita kaman kiri. Ila kita C botol ya media itu ada mumba B B materi itu ada biji demo itu. D wala daki hakeli reaction-eya liyanna puta D botale hunu diyara kiri paata ve avasan prashne main laba gatha hakeli nigamanaya puta Jiwin sosoknya di carbon dioxide pita karena bawa, ya itu pariksan yang digamane aja. Alasan prasen itu terlihatnya jiwin sosoknya di carbon dioxide pita karena bawa, jiwin sosoknya di carbon dioxide pita karena bawa, ya itu pariksan yang digamane aja. Jiwin sosoknya di carbon dioxide pita karena bawa iya itu pariksan yang digamane aja. Jiwin sosoknya di carbon dioxide pita karena bawa iya itu pariksan yang digamane aja. Alasan pariksan ya buta ada dasar katakan na. Sosoknya di oksigen awasosannya karena karena bawa practically pernah diaane. Itu pada screen dekat penonton kita pada chat dekat dan sosoknya di oksigen awasosannya karena bawa pariksan atau kau pernah diaane pada kau orang daru chat dekat dan mereka penonton kita. Itu pada buta balan namkara kamu kau orang di chat dekat dan online ini daru ek penonton screen dek. Namkara karena buta metode dia no muka ada plus kuat dia no. Pakai buta plus kuat dia no. Hari deh ini pasnya U nala ya dia no. Ini pasnya B kara ya dia no. Itu orang homa konastik dia no ini. Itu kota then me practical lekak buta api sidukaran nih kumang ta arabuna tamai buta sosane di oksigen awasosane karena apa kena pariksan. Enak palaweni madunata ibu buta palaweni madunat. Emangnya tam palaweni atau umat ibu. Palau mana atau umir balan ibu ta ikka pariksan nale aktiye nawa. E pariksan nale potassium hydroxide tiye no. Ida amatara ibu ta parawane emangnya biji tiye no. Ila gara ibu ta warna kala jalaya tiye no. Ila gara mana tiye ibu ta warna kala jalaya tiye no. Jadi, oye e atau umat ibu ta KOH yodanne ayi. Jadi salah tapi oka katakan ini, ini atau apa itu dan KOH itu dan ini ahi, itu orang buta plastik itu lah dia na carbon dioxide,
ඊටපස්සේ බීජ ශෝෂණයදී පිටකරන කාබන් ඩයොක්සයිඩ් පරීක්ෂා නලයේදී තියෙන මොනවද පුතා KOH වල පුතා දිය වෙනවා එහෙනම් ඒක තමයි පුතා KOH යොදන්නේ එහෙනම් ලියමු ඉස්සල්ලාම ඒකට උත්තරේ ඒ ඇටෝමේ KOH යොදන්නේ ඇයි ලියන්න පුතා උත්තරේ පාස්කුව තුල ඇති පාස්කුව තුල ඇති Carbon dioxide, task ko tulay di carbon dioxide saha, task ko tulay di carbon dioxide saha, bija sosonedi, bija sosonedi, Pita karena, bija susunnya di pita karena, carbon dioxide, bija susunnya di pita karena carbon dioxide, dia karena ini masalah. Dia kara gani masana. Hari, dan yang hilang apa sih? Jika bela agar pasu E bela dokumen dari mana direksinya mau kagud, dari mana palave ini, atau mau E kira dagan, ya? Dewi ini atau mau buta B kira dagan, palave ini atau mau E kira dagan, Dewi ini atau mau B kira dagan. Jika bela agar pasu E bela dekinya ke direksinya mau kagud, udah dan Carbon dioxide mau kata kianne, ada plastik itu bak carbon dioxide dia KOH cilen. Kalau ada mana biji pita karena bu carbon dioxide dia KOH tulen. Dan ya tulah idai. Eh idai purwan nabuta, oya warna kalau jale ya, yunale, vidrunale, digi buta, iya lete adino. Enam mau kata dakin dalam mana direksinya tikka bela agar passe. අර වර්ණ කළ ජලය ඒ කියන්නේ බීකරේ තියෙන වර්ණ කළ ජලය වීදුරු නලයේ දිගේ ඉහළට ගමන් කිරීම ලියන්න සියලු දෙනා පුතා U හැඩැති වීදුරු නලය U ada di vidrunale ya. Tulayati. U ada di vidrunale ya tulayati. Wayu. Daspua tulada galayam saha. Daspua tulada galayam saha. Saha warna kala jale warna kala jale nalaya tulin ihalata adiye warna kala jale yu nalaya tulin ihalata adiye Warna kala jale ya, yuna le tuli di hela tadi ya. Ila kata kuta, ya ta ye tua kumakta. Da oka ta ye tua mokakta kute. Oke deh, itu tamai dan sosialnya di puta kau deh. Pita karena bu carbon dioxide kau deh datte KOH kata.
ඊට පස්සේ වාජනයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික කවුද ගත්තේ? KOH ගත්තා. ඒ අඩුව පුරවන්න තමයි පුතා අර වාතය ඇතුළට ඇදී ආවේ. එහෙනම් ලියන්න පුතේ ඕකටම දෙවෙනි ප්‍රශ්නක පිළිතුරු විදියට හේතුව. ලියන්න පුතා හේතුව. ඒක තව ඉඳ තියනවා නේද? හරි. එතනට චුට්ටක් පොඩි කෙටියට ගමු. Itu waliana pasco tuleti, pasco tuleti. Oksigen. Pasco tuleti oksigen. Bija magi nawashoshi nekirime ite hetu. Pasco tuleti oksigen bija magi nawashoshi nekirime ite hetu. ඊළඟට පුතා B වල දැකිය හැකි නිරීක්ෂණය ලියන්න පුතා B වල නිරීක්ෂණය ලියන්න වෙනසක් දක්නට නොලැබේ B වල නිරීක්ෂණය ලියන්න වෙනසක් දක්නට නොලැබේ වෙනසක් දක්නට නොලැබේ හේතුව ලියන්න ඒකටම හේතුව ලියන්න ශ්වසනයේදී පිට වූ කාබන් ඩයොක්සයිඩ් හා ශ්වසනයේදී පිට කළ කාබන් ඩයොක්සයිඩ් හා ශ්වසනයේදී පිට කළ කාබන් ඩයොක්සයිඩ් හා ශ්වසනයේදී පිට කළ කාබන් ඩයොක්සයිඩ් හා අවශෝෂණය කළ ඔක්සිජන් අවශෝෂණය කළ ඔක්සිජන් ශ්වසනයේ පිට කළ කාබන් ඩයොක්සයිඩ් හා අවශෝෂණය කළ ඔක්සිජන් පරිමා අවශෝෂණය කළ ඔක්සිජන් පරිමා සමතුලිත වීම ඊට හේතු වේ. අර්ගේ ඊට හේතු කියලා ගත්තේ නැහැ මුලට. අපි උත්තරය ලිව්වා වෙනසක් දක්නට නොලැබේ කියලා. ශ්වසනයේදී පිට වූ කාබන් ඩයොක්සයිඩ් හා අවශෝෂණය වූ ඔක්සිජන් පරිමා සමතුලිත වීම ඊට හේතු වේ. අවසානයේ පුතා නිගමනය. අවසානයේ නිගමනය. ඒතොර නිගමනය තමයි පුතා ශ්වසනයේදී ලියන පුතාලා සියලු දෙනා ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය කරන බව. ඊට පරීක්ෂණය නිගමනය වේ. ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය කරන බව. ඊට පරීක්ෂණය නිගමනය වේ. ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය කරන බව ඊට පරීක්ෂණය නිගමනය වේ. එතකොට මේ පාඩමේ තව පොඩි කොටසයි තියෙන්නේ පුතා. එතකොට අද දවස් අපි මෙතනින් සම්පූර්ණ කරමු. ඊළඟට දැන් අපි ලක්ෂණ තුනක් කතා කරලා ඉවරයි. අමාරු දෙක ඉවරයි. ප්‍රැක්ටිකල්ස් දෙක. ඊට පස්සේ 4 5 6 7 8 කොටස් ටික කතා කරන්න තියෙන්නේ. ටියුට් එක බලා ගන්න. ජීවය අඛණ්ඩතාවක් ටියුට් එක දාන්න ඒකත් බලන්න. එහෙනම් අද දවස් පුතා අපි මෙතනින් සම්පූර්ණ කරමු දවස. අයිබෝවන් සිවි දනාට මුස්සන්නයි ගුඩ් නයිට් සිවි දනාට පරිසරෙන් ඉන්න පරිසරෙන් වැඩ කටයුතු කරන්න. හෙට ප්‍රශ්න මාධ්‍ය දිනවා ඒකට සහභාගී වෙන්න ඒකකොලට ගොඩක් ඉදවුවා.